দে সাধুকারের পন্থা না। പിങ്ങുത്തുനി, അത് മീ പുണ്യഭൂമി ഐതിഹാസിക പിങ്കമക് പെവത്വന്നെ ഈ തമായി മീ രൂഹുനട്ട് ധർമ്മീരഗിന മഹോത്തമ ധർമ്മദൂത് മഹാരാഹതൻ വഹൻസീവന ඒවගේම අපගේ ආදි ගුරු දේවෝත්තම අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ශිෂ්‍යවරයන් වහන්සේ නමක් වන පරම පූජනීය මහෝත්තම සද්ධාභිඥාලාභී චතුපට සම්බිදාලාභී මහරහතන් වහන්සේ නමක් වන මිත්තකාලක මහරහතන් වහන්සේගේ විහාර මන්දිරයේ අද මහා සංඝරත්නය මුල්ලෙලා විවෘත කළ ඒ උතුම් විහාර මන්දිරය ඔබට දැන් දකින්න ලැබෙනවා. මිත්තකාලක මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු එවගේම මේ වෙනකොට අපිට අවස්ථාව ලැබුණා, ඒ වගේම ඔබට ඉදිරියේදී අවස්ථාව ලැබෙනවා. මේ net වලින් මනුස්ස ජීවිතේ කරගන්න අපේ ජීවිතේට මමතක නොවන මහා ඓතිහාසික පින්කමක් සහ අපේ සංසාරික පින විපාක දීමක්. ඒ තමයි අපිත් අපේ ජීවිතයේ ඇස් වලින් එකවර දකින ලද වැඩිමනක්ම ධාතුන් වහන්සේලා ඇස් වලින් දකින අවස්ථාව. ඉතින් අපි පිංවත් ස්වාමීන් වහන්සේලා දැන් ඒ ධාතු මන්දිරය ඇතුළට වැඩම කරලා ඒ උතුම් ධාතුන් වහන්සේලා සියසින් දෙක බලාගත්තා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ප්‍රධාන, සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා ප්‍රධාන, අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා ප්‍රධාන, අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන, ලක්දිව පහළ වූ, දඹදිව පහළ වූ මහරහතන් වහන්සේලා මේ සුගන්ධ කුටිය ඇතුළත වැඩ සිටිනවා. දහස් ගණන් මහරහතන් වහන්සේලා සියසින් දෙක බලා ගන්න ලැබෙනවා. මේ ලක්දිව පහළ වූ සිංහල භාෂාව කතා කළ අපේම අතීත මුතුන් මිත්තන්ගේ පරම්පරාවල මහරහතන් වහන්සේලා අපිට සමහර නම් ගන්, සමහර කියන්නේ සිංහල මහරහතන් වහන්සේලාගේ නම් අපි දන්නේ එකක් දෙකක්. මේ සුගන්ධ කුටියේ ගොඩාක් ධාතුන් වහන්සේලා නම් වශයෙන් සඳහන් වෙනවා. පුදුම හිතෙනවා මේ නම් පවා සිහි කරනකොට ඒ ධාතුන් වහන්සේලා සීසින් දෙක ගන්න ලැබෙනවා. ඉතින් අපේත් ඔබ කාගෙත් සියසින් වැඩිමනක්ම ධාතුන් වහන්සේලා දකින දවසාද, මහරහතන් වහන්සේලා දකින දවසාද. ඉතින් ඒ නිසා මේ පුණ්‍ය අවස්ථාවේ අපි පළමුවෙන්ම තෙරුවන් සරණ ගිහිල්ලා සීලේ පිහිටලා ඒ වගේ මේ සියලු පූජාවන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මහරහතන් වහන්සේලාට පූජා කරගෙන අද අපි කෙටි ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරලා ඉන් අනතුරු එයාලා සියලු දෙනාට ඉක්මනින් මහරහතන් වහන්සේලා ළඟට යෑමේ අවස්ථාව හදලා දෙන්න තමයි කල්පනාව. හොඳයි, ඒ නිසා අපි සියලු දෙනා පළමුවෙන්ම තෙරුවන් සරණ යමු. සාදු
Sadhu, Sadhu. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Buddhaṃ saraṇaṃ gacchāmi. Dhammaṃ saraṇaṃ gacchāmi. Sanghaṃ saraṇaṃ gacchāmi. Dutiyampi Buddhaṃ saraṇaṃ gacchāmi. Dutiyampi Dhammaṃ saraṇaṃ gacchāmi. Dutiyampi Sanghaṃ saraṇaṃ gacchāmi. Tatiyampi Buddhaṃ saraṇaṃ gacchāmi. Tatiyampi Dhammaṃ saraṇaṃ gacchāmi. Tatiyampi Sanghaṃ saraṇaṃ gacchāmi. Sādhu, sādhu, sādhu. Pansil samādhaṃ vīm pinisa kiyanna maa kīwata pasuva. Pānātipātā vīramanī sikkhāpadaṃ samādhiyāmi. Satun merīmin velakīma nammo. Silpadaya samādhan vimi. Adinnādāna vīramanī sikkhāpadaṃ samādhiyāmi. Sorakam kirimin velakim nammo. Silpadaya samadhan vimi. Kamesu micchācāra vīramanī sikkhāpadaṃ samādhiyāmi. Veradikāma sevanayin velakīm nammo. Silpadaya samādhan vimi. Musāvādā vīramanī sikkhāpadaṃ samādhiyāmi. Boru kīmin velakīma nammo.
සැලකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි සුරාමේරය මජ්ජපමා දට්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි මත්පෙන්හා මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි උතුම් තිසරණ සහිතව මා සමාදන් වූ මේ සීලය මෙලොව යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද අමා මහ නිවන සාක්ෂාත් කර ගැනීම පිණිසද උපකාර වේවා සාදු සාදු සාම් ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තාදේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඊපස්සිකෝ උපනයිකෝ පච්චන්තං වේදිතම්මෝ විඤ්ඤුහීති සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු ශාවක යදිදං චත්තාරි පුරිස යුගානි අන්ත පුරිස ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනියෝ පාහුනියෝ දක්ඛිනියෝ අංජලිඛරණියෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සති
මහා ශ්‍රාවක මහරහතන් වහන්සේලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේ ආනන්ද නන්ද රාහුල අඟුලිමාල ආදී මහරහතන් වහන්සේලා ඇතුළු 80 මහා ශ්‍රාවක මහරහතන් වහන්සේලා එවැගේම ජම්බුද්දීපේ 15 මහරහතන් වහන්සේලා මීලක් දිරණට ශ්‍රී සද්ධර්මයේ දායාද කළ අපගේ ආදි ගුරු දේවෝත්තම දීප ප්‍රසාදක වූ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ඒ වගේම මිහිඳු මහරහතන් වහන්සේගේ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවෙන් පැවතගෙන එන අති සුපූජනීය ශිෂ්‍යවරයන් වහන්සේ නමක් වන මේ ප්‍රදේශයට ධර්මයේ රැගෙන
මිත්තකාලක මහරහතන් වහන්සේ ඇතුළු ලක්දිව පහළ වූ සියලුම මහරහතන් වහන්සේලා ගෞතම බුදු සසුන තුල පහළ වූ සියලුම මහරහතන් වහන්සේලා ඒකාන්තෙන් සුපටිපන්න වනසේක උජුපටිපන්න වනසේක ඥාය පටිපන්න වනසේක සාමීචි පටිපන්න වනසේක ඒ උතුම් මහරහතන් වහන්සේලා ආහුනේය වනසේක පාහුනේය වනසේක දක්කිනේය වනසේක අංජලි කරණේය වනසේක ලොවට උතුම් පින්කෙත වනසේක වීතරාගී වූ වීත දෝෂී වූ වීත මෝහී වූ එතරවීමට අතිශයින් දුෂ්කර සසර කතරෙන් එතරවී වදාළ පරම නික්ලේශී හද මඬලෙන් බබලන ඒ මහරහත් උතුමන් වහන්සේලාට මේ සියලුම පූජාවන් පූජා කරමි පූජා වේවා දෙවනුවත් මේ සියලුම පූජාවන් පූජා කරමි පූජා වේවා තුන්වෙනුවත් මේ සියලුම පූජාවන් පූජා කරමි පූජාම විත්වා අපි දැන් පින්වතුනි කෙටි අනුශාසනාවකට සවන් දීලා ඊළඟට මේ මහරහතන් වහන්සේලා දැක ගන්න අවස්ථාව භාග්‍යතුන් වහන්සේ පෙරටු කරගෙන වැඩ ඉන්න ආකාරයේ සීසින් දැක බලා ගන්න අවස්ථාව හදාගමු දෙවියන් ආරාධනා කරමු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදාති සරණ සරණ යමි සාදු සාදු සාදු
කලාතුරකින් ලෝ පහළ වෙන ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පෙරට කොට වැඩ සිටින උතුම් මහරහතන් වහන්සේලාට අපගේ නමස්කාරය වේවා. මේ ප්‍රදේශයට මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ රැගෙන පරම පූජනීය නික්ලේශී හද මණ්ඩලින් යුතු මිත්තකාලක මහරහතන් වහන්සේට නමස්කාර වේවා. ඒ වගේම අපගේ කල්යාණ මිත්‍ර මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිරෝගී සුව ලැබේවා. වැඩවාසය කරන ගරුතර මහා සංඝරත්නින් අවසරයි. මේ වැඩවාසය කරන සංගරුවන නිදුක් නිරෝගී දිගාසිරි ලබත්වා කියල සාදුකයා. සූරිය වැව හබුරුගල ආරණ්‍ය සේනාසනයේ සේනාධිපති සේනාසනාධිපති පූජනීය අපගේ සුලක්කන ආයස්මතුන් වහන්සේගේ පින් සිතිවිල්ලක් අනුව අද දවසේ මේ පින්කම සංවිධානය වෙනවා. මුලින්ම මා මේ ඇත්තන්න මතක් කළා. අද ඓතිහාසික දවසක්. ඒ තමයි මේ ප්‍රදේශයට යුතුන් ධර්මී රැගෙන මිත්තකාලක මහරහතන් වහන්සේගේ සුන්දුරු විහාර මන්දිරයක් මේ විහා මේ ආරණ්‍යයට ඇතුළෙන සියලු දෙනාටම පළමුවෙන් වැඳ පුදාගන්න අද සැදැහැවතුන්ට විවෘත වුණා. ඒ වගේම අපගේ ජීවිතේ වැඩිපුරම ඇස්වලින් දකින්න ලැබෙන වැඩිමනක්ම භාග්‍යතුන් වහන්සේගේත් මහරහතන් වහන්සේලාගේත් ශ්‍රීමත් ධාතුන් වහන්සේලා අද ඔබට සියසින් දැක බලා ගන්න ලැබෙනවා. ජීවිතේටම අමතක වෙන්නේ නැති දවසක් බවට පත් වෙනවා. ඇයි අපි වැඩිපුරම රහතන් වහන්සේලා දැකපු දවස බවට පත්වෙනවාද? ඔය ඇස්වලට ඒකට නම් පින් තියෙන්න ඕන. ඒක තවම උදව් නැහැ. දෙමි බණ කියල පින් පුරවනවා. ඒ පිනෙන් තමයි උදාවෙන්නේ. ඉතින් ඒ නිසා හොඳට සවන් යොමාගෙන අහන්න. මේ මිනිස්සුෙකුට මේ වාගේ පින් පුණ්‍ය අවස්ථාවක් ලැබෙන්නේ හරි කලාතුරකින්. සමහර අයට තියෙන අවස්ථාව නැති වෙනවා. සමහර අයට නැති අවස්ථා උදා වෙනවා. මේක පින විසින් තමයි කරන්න. දැන් ඇත්තටම ගත්තොත් සුපූජනීය මිත්තකාලක මහරහතන් වහන්සේ කියන්නේ පින් බලයෙන් අරහත්වේ ලබා දුන්න මේ රහතන් වහන්සේ නමක්ගේ ප්‍රතිමූර්තිය. උන්වහන්සේගේ ජීවිත කතාවෙන් අපි අහලා තියෙන ඒවා පොත්පත්වල ලොකු විස්තර සඳහන් වෙන්නේ. මේ පැය ගණන් දවස් ගණන් සති ගණන් කියන්න විස්තර ඇති අද ඔබට දකින්න ලැබෙන මේ ලක්වැසි රහතන් වහන්සේලාගේ ජීවිත කතා අපි දන්නවනම්
නමුත් අපි දන්නේ නැහැ. මිහිඳු මහ රහතන් වහන්සේගේ මහවංශී තියෙන තොරතුරු හැර මිහිඳු මහ රහතන් වහන්සේගේ කලින් ජීවිත හෝ මිහිඳු මහ රහතන් වහන්සේ ගැන ලොකු විස්තර නැහැ. ලංකාවේ පහළ වුණු අනිත් රහතන් වහන්සේලා ගැන ලොකු විස්තර නැහැ. දැන් ඔබට අද ධාතුන් වහන්සේලා දෙක බලා ගන්නකොට නම් වශයෙන් සඳහන් කළා තියෙනවා. ජීවිතේට අපි අහලා නැහැ, දැකලා නැහැ, කියවලා නැහැ, කියනවා ඇහිලා නැහැ. ඒ වගේ නම් නමුත් ඇත්තටම ලංකාවේ වැඩ හිටපු මහා මුනිවරු මහා මුනිවරු. ඉතින් ඒ නිසා මේ ඒ රහතන් වහන්සේලා අනාගත පරපුරට ධර්මයේ පමණක්ම දායාද කළා. උන්වහන්සේලාගේ ජීවිතවල විස්තර කිසිවක් ඉතුරු කළේ නැහැ. උන්වහන්සේලාගේ ධාතු උන්වහන්සේලා ඉතුරු වුණා. ජීවිත කතාවවත් ඉතුරු වුණේ නැහැ. එච්චරම උන්වහන්සේලාගේ හිත නොඇලුන හිත් ලෝකෙට කියන්න ඕනේ තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විනා තම තමන්ගේ දේවල් ඒ රහතන් වහන්සේලාට මේ ලෝකෙට ඉතුරු කරන්න අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ. අසෝ මහ ශ්‍රාවක මහ රහතන් වහන්සේලාගේ විස්තරත් ඒ ජම්බුද්දීපේ 15 මුනිවරුන්ගේ විස්තර ලංකාවට ඉස්සෙල්ලාම විස්තර කරද්දී මිහිඳු මහ රහතන් වහන්සේ අටුවාවෙන් රැගෙන ආවා. ඒ හැර අපි විස්තර දන්නේ. ඉතින් අද මේ ධාතුන් වහන්සේලා අතර තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමත් ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. ලෝතුරා බුදුරජාණන් වහන්සේ කියන අදහසින්ම වන්දනා කරගන්න ඕන. ඊළඟට මම දැක්කා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඇස් පුරා දැක බලා ගන්න ලැබෙනවා. මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඇස් පුරා දැක ගන්න ලැබෙනවා. ඒ වගේම ආනන්ද මහරහතන් වහන්සේගේ, අඟුලිමාල මහරහතන් වහන්සේගේ, අනුරුද්ධ මහරහතන් වහන්සේගේ ඇතුළු අසෝ මහ ශ්‍රාවකයන් වහන්සේලාගේ, ඒ වගේම අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා දෙක බලා ගන්න ලැබෙනවා. මේ ප්‍රතිමාවෙන් අපිට සිහි කැඳවන මිත්තකාලක මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. ඒ වගේම ඇතැන් කරඬුවල ධාතුන් වහන්සේලා 19 වැඩ ඉන්නවා. ඉතින් ඒ නිසා අපි මේ ප්‍රචාරක දැන්වීම් වල දැක්ක විදිහට 7000කට ආසන්න ධාතුන් වහන්සේලා වැඩි ඉන්නවා. ඉතින් කොයි තරම් වාසනාවක්ද මේ උදා වෙන්නේ. ඉතින් මේ ආරණ්‍යයේ විතරක් මුලින් ඉඳලා තියෙනවා රහතන් වහන්සේලා 500 නමක් මුලින්. පස්සේ මේ පැත්තේ ඉඳලා තියෙනවා මේ හබුරුගල මේ පර්වතයේ අක්කර මට මතක හැටියට අක්කර 600ක ගල් පර්වතයක් සහිත වනසෙනසුණක් මේ හබුරුගල. මේ ප්‍රදේශයේ ඉතිහාසගතව මහා සංඝරුවන් වහන්සේලා 4000ක් වැඩ ඉඳලා තියෙනවා එකවර. ඉතින් දැන් මං වැඩි විස්තර කියන්න යන්නේ නැතුව මම කියන්නම් මේ පින විසින් එක එක්කෙනාට අවස්ථාව හදලා දෙන හැටි. පින විසින් අවස්ථාව හදලා දෙන හැටි. මේ ප්‍රදේශයේ
මුලින්ම මේ රූණේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වඩින්න කිට්ටුව කාලේ වෙනකොට මම මේ අහලා තියෙන දේ කියන්නේ පොතපතින් මේ වගේ විස්තර හොයාගන්න අමාරුයි. එතකොට ජනප්‍රවාදයෙන් එන විස්තර මේ ප්‍රදේශයේ ඉඳලා තියෙනවා වෙළඳාමේ දෙන මේ වෙළෙන්දේ කාලක කියලා. ඔහු ප්‍රසිද්ධ වෙලා තිබෙන්නේ මිත්ත කාලක. එතකොට මේ පැත්තේ තියෙන වෙළඳ ද්‍රව්‍ය වෙනස්, අනුරාධපුරයේ තියෙන වෙළඳ ද්‍රව්‍ය වෙනස්. ඒ නිසා මේ ප්‍රදේශයේ රජකම් කරන්නේ මහානාග හිව රජුරු, දේවානම්පියතිස්ස රජුරන්ගේ මල්ලි මේ ප්‍රදේශයට ඉන්නේ. අනුරාධපුරයේ දේවානම්පියතිස්ස රජුරු. ඉතින් මෙහින් වෙළඳ බඩු අරගෙන අනුරාධපුරේ යනවා විකුණන්න. අනුරාධපුරෙන් බඩු අරගෙන ඇවිල්ලා මෙහි විකුණනවා. මේ වාගේ වෙළඳාමේ දෙනේ හිටිය මේ මෙත්ත කාලක කියන වෙළඳා. ඊට පස්සේ මේ වෙළඳා මොකද කළේ? දවසක් දැන් අනුරාධපුරේ ගිහියොත් වෙළඳාම් කරගන්න මාස ගානක් යනවා. අනුරාධපුරේ වෙළඳාම් කරලා ඔන්න මාස ගානක් වෙළඳාම් කරලා වෙළඳාම ඉවර වුණා. ඊට පස්සේ තීරණය කළා හෙට පුන් පෝය පෝය දවසට යන්න ඕනේ කියලා. පොසොන් පුන් පෝය දවසට හවස් කාලේ අනුරාධපුරේ මේ භූමියට, මේ හබුරුගලට, මේ රුහුණට එන්න උන්වහන්සේ මේ මිත්ත කාලක වෙළෙන්දා පිටත් වුණා. මේ පිටත් වෙන්න තීරණය කළා. ඔක්කොම ගැල් ටික හදාගෙන හිටියා. දැන් හවස් කාලේ පිටත් වෙන්න ඕන. පිටත් වෙන්න ඔය කටයුතු ඔක්කොම සූදානම් වෙලා තියෙනකොට එදා තමයි පොසොන් පුන් පෝය දවස. අපගේ ආදි ගුරු දේවෝත්තම අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩපු දවස එදා. බලන්න ගුප්පින කියන එක අනෝකයි පින කියන්නේ. ඒ වැඩපු දවසේම තමයි දැන් මේ වෙළෙන්ද එහින් එන්න හදන්නේ. එදුට 40,000ක් පිරිස මිහින්තලාවේ මිශ්‍රක පවුවේ ඉඳලා ආයුධ අරන් මිහින්තලයට ගියාය. ආයුධ පහළ දමාගෙන නගරයට එනවා. රෞද්‍රව මිශ්‍රක පවුවට ගිය අය සංසිඳුන හිතෙන් නගරයට එනවා. කලබලෙන් මිශ්‍රක පවුවට ගිය අය කලබල රහිතව නගරයට එනවා. විසුරුන හිතෙන් මිශ්‍රක පවුවට ගිය අය සංසිඳුන හිතෙන් ආපහු නගරයට එනවා. ඒ මිනිසුන්ගේ හිත් වෙනස් වෙලා ජීවිතයට නොඇසූ දෙයක් අහලා, නොදැක්ක දෙයක් දැකලා, නොඇසූ දෙයක් අහපු, නොදැක්ක දෙයක් දැකපු ඒ මිනිසුන්ගේ මෝනේ තියෙන ප්‍රසන්න බවට, මේ ප්‍රසන්න බව දිහා මේ මිත්ත කාලක ඉඳලා බලාගෙන හිටියා. බලා ඉඳලා මිනිසුන් කිට්ටුවේ ලැහුවා, මොකද අද මේ? ඊට පස්සේ කිව්වා, ශාක්‍ය පුත්‍ර ශ්‍රමණයන් වහන්සේලා ඇවිල්ලා
ඒ ශාක්‍යපුත්‍ර ශ්‍රමණයන් වහන්සේලා කියනකොටම ඇඟ හිරි වැටිලා ගියා. ඊට පස්සේ ඇහුව කෝ කෝයේ අය. ඊට පස්සේ කෝ දැන් ඉන්නවා පර්වතේ. අපිට දැන් ගියාට කමන්නේ දී පර්වතේට යන්න එපා. ඒ අය අමුතු පිරිසක්. සාන්ත පිරිසක්. මිහිරි කතා ඇති පිරිසක්. අපේ දේවානම්පියතිස්ස නරේන්ද්‍රයා ධනමණල බිම තියලා දෑත නල්ලේ තියලා නමස්කාර කරපු පිරිසක්. වෙලින්දා කිව්වා, වෙලින්දාට කියනවා වාණිජෝබ මතක තියාගන්න ඕන රාජ සුපූජිත ශ්‍රමණ පිරිස. ඒ වගේ ප්‍රභූවරු ළඟට එහෙම යන්න හොඳ නැහැ. අනේ අපිට දකින්න නැද්ද අවස්ථාවක් තියෙනවා. ඒ තමයි හෙට රාජමාලිගාවට වඩිනවා දානෙට. භෝජනේ සඳහා වඩිනවා. එතකොට දැන් මාස ගානක් අඹුවගෙන් දරුවන්ගෙන් ඥාතීන්ගෙන් වෙන් වෙලා මාස ගානක් ඉඳලා ඒ ඉඳලා ආහාපුරා කියලා මෙහෙ එන්න හදනකොට බුද්ධ ධම්ම සංඝ කියන කිසිම දෙයක් අහලා නැතුව යම් පිරිසක් ආවා කියලා අහපු පමණට එහෙමත් කෙනෙක් නතර වෙයිද? මෙතුමාට හිතුණා මම නතර වෙනවා. හෙට උදේට බලලම යනවා. දැන් මේකට කියන්න තියෙන්නේ පින කියන එක හැර වෙන මොකද්ද? එතකොට මෙතුමා මේ නතර කරගන්නේ මොකෙන්ද? පිනෙන්. ආන්න බුද්ධාදී සත්පුරුෂයන් වහන්සේලා කරපු පින් ඇති බව පුබ්බේචකත පුඤ්ඤතා පෙර පින් ඇති බව වර්ණනා කරන්නේ ඇයි කියලා තේරෙනවද? පින කියන්නේ නිවන නෙවෙයි. හැබැයි නිවනට ඔහුව රඳවාගන්නේ මොකෙන්ද? පිනේ. ඇත්තටම පිනයි නිවනයි වෙනස්. ඒ වුණාට ඒ පිනට යව නතර කරගන්නේ මේ නිවනට ඔහුව නතර කරගන්නේ සත්පුරුෂයා ගාව ඔහුව නතර කරගන්නේ පින විසින්. ඒකයි පින් කරන්න කියලා කියන්නේ. අද මේ මහා මුනිවරු ඉදිරියේ මේ දෑත් එකතු කරගෙන වන්දනා කිරීම කුයිතරම් පෙනද්ද? කුයිතරම් පෙනද්ද? මේ ලංකාවේ වාසය කළා පුස්සදේව කියලා තෙරුන් වහන්සේ නම. උන්වහන්සේ හරි සීල සම්පන්නයි, හරි ගුණ සම්පන්නයි, තපෝ ගුණයෙන් බබලන සොඳුරු ශ්‍රමණයන් වහන්සේ නම. හැබැයි රහත් වෙලා නැහැ. මිහිරි කතා තියෙනවා තෙල් ධාරාවක් වගේ වඩින්නේ. උන්වහන්සේ මේ කුඹුරු යාය මදින් වඩිනවා. ගවයෝ සිය ගණන් සීසහන් කුඹුරට දාලා ඉන්න මිනිස්සු අර ගවයෝ ටික නතර කරලා අර කුඹුරු යාය මැදින් වඩින ස්වාමීන් වහන්සේ දැක්ක ගමන් මෙහි මද් දෙක එකතු කළ වඳිනවා. ඒ අවසරයෙන් අර ගවයන්ට නිදහසක් ලැබෙනවා. ඉතින් හරක් ටික කුඹුරට දැම්මට පස්සේ හරක්ට හිතෙනවලු අර ශ්‍රමණයන් වහන්සේ වඩිනවා නම් කියලා. ඇය ඩිංගිත්ත නිකන් එන්න. ඔය ගවයෝ 500ම පස්සේ කාලේ මැරිලා දිවියන් අතර ඉපදුනා කියනවා. අර ශ්‍රමණයන් වහන්සේට හිත පහදවගෙන තිරිසන් ලෝකෙ ඉපදිලත් අර ශ්‍රමණයන් වහන්සේ රහත් වෙලත් නැහැ.
ඒ දෙවරු 500 දිව්‍ය ලෝකේ ඉඳලා මනුෂ්‍ය ලෝකෙට වඳින දිහාව බලාගෙන ඉඳලා දිව්‍ය ස්වභාවයේ කතා වෙලා තියෙනවා. ශක්‍ර දේවේන්ද්‍රයා රහත් නොවී හිටිය පුස්ස දෙව තෙරුන් වහන්සේ දෙව්ලොවට මේ මහ පොළොව පිටින් උස්සගෙන ගිහිල්ලා තියෙනවා. ඒ දෙවියන් අතර මෙහිරි බණ කතාව අහන්න. උන්වහන්සේ පස්සේ කාලේ රහත් වෙලා සක්දිවිඳු යන්න කලින් ඉරිදීෙන් දෙව්ලොවට වඩිනවා. මුලින් මහ පොළොවත් එක්ක ගියේ. මං කියන්න හැදුවේ ඒ වාගේ මහ මොණිවරු ගිත් සීල තපෝ ගුණ සම්පන්න භාවයට හිත පාදවගත්ත තිරිසන් සතාටත් ඒසා විපාක ලැබුණා නම් මේ සද්දහසකට අධික මහරහතන් වහන්සේලා මේ යනකොට දෑත එකතු කරගෙන සුපටිපන්නෝ ගුණ කිය කියා ඒ දැකගෙන යන්න. හැම දෙයක්ම අන්වීක්ෂේ වගේ එහෙම බලන්න යන්න එපා. හැම ධාතුන් වහන්සේ නමම එහෙම බලන්න යන්න එපා. පාටවල් හොයන්න යන්න එපා. හැඩතල හොයන්න යන්න එපා. මේ බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලයි වැඩ ඉන්න සුගන්ධ කුටිය කියලා හිත පහදවගෙන යන්න. පේන ධාතුන් වහන්සේලා බලාගෙන යන්න. හැම එකක්ම දකින්න ඕන කියලා නැහැ. මේ ලෝකේ හැම දෙයක්ම අපිට දකින්න බෑ. ධර්මයේ අවබෝධ කළොත් මේ සක්කා. අපි ওই රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ නම පමණයි දකින්නේ. උන්වහන්සේලාගේ ගුණ නුවණ නික්ලේශී බව අරහත් ගුණේ අපිට හිතකින්වත් හිතා ගන්න බෑ. ඒ නිසා ඒ අරහත් ගුණේ හිතේ තියාගෙන වැඳගෙන පැදකුණු කරගෙන ඉන්න. රැස් වෙන පින මෙතකයි කියලා කියන්න බෑ. ඒකටයි මං ඒක කිව්වේ. ෆෝන් ඕෆ් කරගන්න ඇතුළට යනකොට ෆොටෝ ගහගන්න එපා, වීඩියෝ කරගන්න එපා. ඇඟිලි එකතු කරලාම වන්දනා කරන්න, මල් පූජා කරන්න විදිහක් නෑ එතන. නිසා මල් අරන් යන්න විදිහකුත් නෑ. අත් දෙක එකතු කරගෙන නෙළුම් මලක් වගේ, අර දෑත නෙළුම් කුසුමක් වගේ එකතු කරගෙන යන්න. අන්න ඒ විදිහට රැස් කරන පින තමයි පුබ්බේච කත පුඤ්ඤතා වෙලා කල්යාණ මිත්‍ර සම්පත්‍ති ඉදිරියේ තියෙන්නේ. දැන් අර වෙළඳ අර වෙළින්දා නවත්ත ගන්නවනේ. වෙළින්දාගේ හිතට කියනවනේ උඹ හිට උදේට ඵලයන් කියලා. මේ මාස ගාන කන්රාදපුරේ ඉඳලා පිටත් වෙන්න ඕන්න මෙන්න තියෙද්දි පින. ඊට පස්සේ පහුවදා අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ඉත්‍ය උත්‍ය සම්බල බද්දසාල සුමන සාමණේර බණ්ඩුක තෙරුන් කියන මහරහතන් වහන්සේලා පෙරටුව මේ කැටුව රජගෙදෙට දානෙට වැඩියා. දූර රජුරුවන්ගේ ගෙදෙට වෙළෙන්දන්න යන්න දෙන්නේ. මහරජුරෝ තනුලා බිසව ඇතුළු ඒ ඇමති මණ්ඩලයත් දානෙ බෙදුවා. ධර්මයේ දේශනා කළා පේතවත් විමානවත් උදහන් කතාවෙන්. ඊට පස්සේ දැන් අන්න අර පිරිස දොරටුව ළඟට ඇවිල් මිත්ත කාලක වෙලෙන්දයි පිරිසයි ඔබ මහවංශය කියවලා නැද්ද? දොරටුව ළඟ එදා මිනිස්සු උජ්ජායනා කළා අපිටත් තෙරුන් වහන්සේ දකින්න ඕන, අපිටත් තෙරුන් වහන්සේගේ කතා සල්ලාපේ අහන්න ඕනෑ කියලා. ඒ ඔය මිත්ත කාලක වෙලෙන්ද ඇතුළු පිරිස ගිහඬ ඔය. ඊට පස්සේ කිව්ව ඇතුළට යන්න විදිහක් නැහැ, ඉඩ නැහැ. අනේ අපි මෙච්චර කාලයක් බලන් හිටි උන්නාන්සේ බලනකත්. ඊට පස්සේ ඔන්න රාජපුරසික් ඇවිල්ලා කිව්වා
නිහඬ වෙන්න නිහඬ වෙන්න හැන්දෑ වෙනකොට හවස් වෙනකොට ඇත්තලට වඩිනවා කියලා. දැන් අච්චර ඊයේ රාත්‍රියේ ඉඳලා මේ ගමන් යන්න සූදානම් වෙලා හිටපු කෙනාට උදේත් අවස්ථාව නොලැබුණා නම් සමහර කෙනෙක් යනවා. දැන් ඉන්නකෝ බලන්න මෙතන දැන් පොලිම හැදෙනකොට දැන් ඔයාලා පිරිසක් විදියට මේ හැමතැනම විසිරිලා ඉන්න නිසා මං ඒකයි කිව්වේ බණත් ඉක්මන් ඉවර කරන්නම් කියලා. මොකද පොලිම දිග ගැහුනම අරහෙට දිනනවා. ඊටකට මතක් වෙනවා බස් මතක් වෙනවා. බස් එක නෑ, වාහනේ නෑ, අලි ගහයිද දන්නේ නෑ, ලයින් නෑ, අරක නෑ, මේක නෑ. හෙට අහවල් දිහා යන්න තියෙනවා. මෙච්චර පරක්කු වෙලා බෑ. හාන්දුරු බැනරවල තිබ්බි දෙකට බණ පටන් ගන්නවා කියලා දැන් අතර වෙලා කියලා ඔය ඔක්කොම අල කලංජි ටික ඔළුවේ වැඩ කරනවා. ඉතකොට මෙයාට කනට එකක් ගහලා නවත්ත ගන්න පින කියන එක නෑ ඇතුලේ ඉදී නැත්තම් මේක යනවා. ඇයිතින් 17 වෙනකල් තියෙනවනේ හෙට එන්න බැරිය පස්සේ එන්න බැරිය කියලා යනවා. ඊට පස්සේ 17 කලින් එන්නම් කියලා යද්දී ආය ඒ එන්න කලින් වෙන මොකක් හරි කරදරයක් කඩාපත් වෙන. පිනක් කරනකොට නම් හෙට කියලා නම් හිතන්නවත් එපා. හිතන්නවත් එපා හෙට කියලා. පින කියන එක නම් ඉක්මනින් කරගත යුතුයි. යමක් දන් දෙන්න උනත් දෙපාරක් හිතන්න හොඳ නැහැ. දෙන වේලාවම දෙන්න ඕනේ. බුදුරජාන් වහන්සේ වදාළ පින උනත් පස්සේ කියලා කල් දාපු ගමන් පුණ්‍ය විපාක කියන්නේ අඩු වෙනවා කියලා. ඒ ඇතුලෙන් එන ඒ ශ්‍රද්ධාවේ වේගයෙන්ම දන් දෙන්න ඕන. ඉතින් ඒ නිසා දැන් එදා හවසත් යන්න එපා කිව්වා කන්දට කිසි තරහක් ඇති වුණේ නැහැ. ඒ වෙනුවෙන්ම හිටියා. පවද උදේත් උදේ පාන්දරම දොරටුව ළඟ ගියා. ඒ වෙලාව යන්න දුන්නේත් නැහැ. ඒත් ඒ ඉවසීමෙන්ම හිටියා. ඉතින් ඇත්තලට ගිහිල්ලා ඇත්තල සුද්ධ පවිත්‍ර කරන්නේ වට සම්බන්ධ වෙලා ඉස්සරහාම ගිහිල්ලා ඉඳගෙන හිටියේ. අර වෙලෙන්ද කුමක් විසින්ද මේ ඉඳවල තියන්නේ? පින විසින්. පින කියන්නේ මොකද්ද? මේ අපි දන් දීදී රැස් කරන්නේ පින. බුදුගුණ කී කියා රැස් කරන්නේ පින. මල් පුද පුදා රැස් කරන්නේ පින. උපෝසත සිය සමාදන් වෙමින් රැස් කරන්නේ පින. ශ්‍රීමත් සුගත තථාගතයන් වහන්සේගේ ශාක්‍ය පුත්‍ර මහා ශ්‍රමණ මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලාට හිස නමනම ඇඟිලි එකතු කොට වන්දනා කර කර මොනවද මේ රැස් කරන්නේ? පින. බුද්ධ ගෞරවයෙන්, ධර්ම ගෞරවයෙන්, සංඝ ගෞරවයෙන් රැස් කරන්නේ පින. වේහෙර විහාර කර කර රැස් කරන්නේ පින. රහතන් වහන්සේලා ගැන හිත පහදවා පහදවා රැස් කරන්නේ පින. මේ බිම ඉඳගෙන මේ තැන් තැන්වල ඉඳගෙන බණ අහ අහ රැස් කරන්නේ මොකද්ද? පින. අන්නේ පින් බලේ සංසාරයක රැස් කරපු පින් බලෙන් ඔහු එතනින් නැගිටවන්න බෑ. ඉතින් රංවන් ශ්‍රී දේහයක් තියෙන පැවිදි නොවුනා නම් ජම්බුද්දීපේ අධිරාජ්‍යයක් වෙන්න උරුමය තිබුණ නමුත් පාදුවිල්ලක්සේ අලුයමලූ කෙළපිඩක්සේ අතහැර තථාගතයන් වහන්සේගේ ශාක්‍ය පුත්‍ර ශ්‍රමණයන් වහන්සේ නමක් ඕන පැවිදි උපසම්පදාව ලද සැනින් නිකලෙස් අරහත් භාවයට පත් වුණ සකල තථාගත ශ්‍රී සද්ධර්මය මුළු බුද්ධ ශාසනයේම හදවතේ රඳවාගත්
බුද්ධ ධම්ම සංඝ කියන මොනු තුනුරුවම්ම හදවතේ තියාගත්ත මිහිඳු මහ රහතන් වහන්සේ ඇත්හලට වැඩම කොට වදාලා. මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කොට වදාලා. ඇස් පිල්ලං හෙලන්න ලෝභයි. උන්වහන්සේ දැක්කව. පනවන ලද ආසනේ වැඩ හිටියට පස්සේ රත්තරනේ බබලනවා. කවදාවත් දැකලා නැති සංසිඳුන මොහොන. මේ මුළු ලංකාවේ කිසිම මිනිස්සේ රාගේ දුරු කරපු කෙනෙක්ගේ මෝහ මණ්ඩල දැකලා තිබ්බේ නැහැ. ද්වේෂේ දුරු කරපු කෙනෙක්ගේ මෝහ මණ්ඩල දැකලා තිබ්බේ නැහැ. මෝහයේ දුරු කරපු කෙනෙක්ගේ මෝහ මණ්ඩලත් දැකලා තිබ්බේ නැහැ. මේ ලංකාවේ මිනිස්සු සසරින් එතරට වැඩිය කෙනෙක්ගේ මෝහ මණ්ඩලක් දරා දැකලා තිබ්බේ නැහැ. තථාගත බුදුරජාණන් වහන්සේගේ හදවතෙන් උපන් දරුවෙක්ගේ මෝහ මණ්ඩලක් දැකලා තිබ්බේ නැහැ. එහෙව් මිනිස්සුන්ට අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ දකින්නකොට ඇස් පිල්ලම් ගහන්න ලෝභ වුණා. සංසාරේම අමා නිවන පිණිස පින් කරගත්ත මිනිස්සුන්ට ඒ පිනේ විපාකේ ඔන්න මෙන්න තියෙද්දී නෙළුමක් පිපෙන්න ඔන්න මෙන්න තියෙනවා වගේ. ඒ මිනිස්සුන්ට ඇතිවෙච්ච හැඟීම අර මිත්ත කාලක විලින්දා කන් යොමා ඇස් යොමා කල්යාණ මිත්‍ර සම්පත්තියට හදවත විවෘත කරගෙන ඇඟිලි එකතු කරගෙන අපගේ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ මුව කමල දෙස බලාගෙන හිටියා. අපගේ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ පින්වත්නි කියලා ඒ තථාගතයන් වහන්සේලා ලෝ පහළ වෙන සෑම බුදු කෙනෙක්ම දේශනා අනිවාර්යෙන් දේශනා කරන අවිජිහිත ධර්ම දේශනාවක් වූ දේවදූත සූත්‍රයෙන් දහම් දෙසවා. දේවදූත සූත්‍රයෙන් සතර අපායේ තියෙන බිය ගැන සිතෙන් කයින් වචනින් දුෂ්චරිතී දුන කෙනෙක් යමරජ්ජුරුව ළඟට ගියාට පස්සේ පළවෙනි දේවදූතයා දැක්කාද, දෙවෙනි දේවදූතයා දැක්කාද, තුන්වෙනි දේවදූතයා දැක්කාද, හතරවෙනි දේවදූතයා දැක්කාද, පස්වෙනි දේවදූතයා දැක්කාද කියලා දේවදූතයෝ පස් දිනක් ගැන අහන විදිහ. ඒවට උත්තර දී ගන්න බැරි මේ පාපකාරී සත්වයා බේරා ගන්න බැරුව යමරජ්ජුරු අහක බලන විදිහේ සූත්‍ර දේශනාවේ තියෙනවා. කිසිම පිළිසරණක් නැති මේ සත්වයාව යමපල්ලෝ විසින් ඇදගෙන ගිහිල්ලා උල් පහකින් ගහලා පංචවද බන්ධනී දෙන හැටි. ඊට පස්සේ ඔහුව මහා නිරේට, ලෝකුඹු නිරේට, ගුහත නිරේට, ඊළඟට කුක්කුල නිරේට, අංගහර පර්වතයට, ඊළඟට කටු ඉඹුලට, ඒ වගේම වේතරණී නදියට, අසිපත් වනයට, ආදි නිරෙන් නිරේට මේ සත්වයා යන හැටි, විලාප තියෙන හැටි, ලෝදිය බොන හැටි, ලෝගුලි ගිලින හැටි, සිතෙන් කයින් වචනෙන් දුෂ්චරිතයේ දිනු කෙනා තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පින්වත් මහණෙනි, මේ යමරජ්ජුරුවන්ටත් හිතෙනවා අනේ මමත් දුර්ලභ මනුස්ස උප්පත්තියක් ලබා ගන්නවා නම්
අනේ මටත් ඒ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දකින්න ලැබෙනවා නම් මටත් ඒ තථාගත අරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මුව මඩලින් දේශනා කරන ධර්මයේ මටත් අහන්න ඇත්තං අනේ මටත් ඒ ධර්මයේ අවබෝධ කරගන්න ඇත්තං කියලා පින්වත් මහණෙනි යම රජුරුවන්ටත් සසර දුකෙන් නිදහස් වෙන්න හිතෙනවා කිව්වා නිරේ ඉඳලා මේ නිරේ විස්තරේ සාමන් දිඨං සාමන් ඥාතං මමමයි දැක්කේ මමමයි අවබෝධ කළේ මේ ලෝකේ කිසි කෙනෙක්ගේ සමන බ්‍රාහ්මණයන්ගේ අහල නෙවෙයි පින්වත් මහණෙනි මම මේ නිරේ ගැන විස්තර කරන්නේ කියලා මේ සංසාරේ බය විස්තර කරලා දුක නම් වාරිය සත්‍යද දුක්ඛ සමුදය නම් වාරිය සත්‍යද දුක්ඛ නිරෝධාරිය සත්‍යද දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරිය සත්‍යද කියන චතුරාරි සත්‍ය ධර්මයේ දේශනා කරද්දී ඉඳගෙන හිටපු ආසනේම විරදං වීතමලං ධම්මචක්කොං උදපාදී මිත්තකාල මහා පිංවතානන්ට දහං ඇස් පහළ වුණා. පින කියන එක පින දැන් ගෙවල් දොරවල් අමතකයි, රුහුණ අමතකයි, සසර බය මතකයි, චතුරාර්ය සත්‍ය මතකයි. එදා මිස්සක පව්වේ අරිට්ඨ කුමාරය ඇතුළු රාජ කුමාරවරු පැවිදි වෙනකොට මමත් ඔබ වහන්සේ ළඟ පැවිදි වෙනවා කියලා මිත්ත කාලක වෙලෙන්දා අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ශිෂ්‍යවරයන් වහන්සේ නමක් බවට පත් වුණා. පැවිද්ද ලබනකොටම අරහත්වයට පත්වලා ඉර සඳ අතගාන ඉරිදිහ ලබා ගත්තා. මහපොළොවේ කිමිදෙන දිය මත නොගිලී ගමන් කරන ඉරිදිහ ලබා ගත්තා. අනුන්ගේ සිද්දකින ඉරිදිහ ලබා ගත්තා. සත්වයාගේ චුතිය උපත ලබන ඉරිදිහ ලබා ගත්තා. නික්ලේශී හදවතත් දරාගත්ත මිත්තකාලක මහරහතන් වහන්සේ නිකලෙස් හදවතින්ම තථාගතයන් වහන්සේගේ ධර්ම විනය හදවතින් දරාගත්තා. ඊළඟට මිත්තකාලක තෙරුන් වහන්සේට අපි අහලා දෙන විදිහට අතිශයින් චතුර විදිහට අතිශයින් මිහිරි විදිහට තථාගත ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන්න පුළුවන්. මිනිස්යාගේ හදවත ඇතුළට ඒ ධර්මයේ ගිහිල්ලා තැම්පත් කරවන වාක් විලාසයක් හා ඥාන විලාසයක් මිත්තකාලක මහරහතන් වහන්සේ තුළ තිබුණා. උන්වහන්සේ චතුපටි සම්බිදාලාභී මහරහතන් වහන්සේ නමක්. ඒ නිසා අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ඒ ඒ දිසාවන් වලට තමන්ගේ ශිෂ්‍යවරයන් වහන්සේලා පිටත් කර යයි. එදා ථූපාරාමේ විනේ සංගායනාවට දෙකතු වුණ අපගේ මිත්තකාල මහරහතන් වහන්සේට පැවරුවා ප්‍රිය ආයසමත් මිත්තකාල ඔබ රුහුණට යා යුතුයි. රුහුණේ මිනිසුන්ගේ භාෂාව, රුහුණේ මිනිසුන්ගේ සංස්කෘතිය, රුහුණේ මිනිසුන්ගේ හැසිරීම, විලාසය, ඔවුන්ගේ හදවතේ ස්වභාවය ඔබට තේරෙන කෙනෙක් කියලා මේ ප්‍රදේශයේම පහළ වුණ මහරහතන් වහන්සේ නමක් මේ ප්‍රදේශයට මෙව්වා. රහතන් වහන්සේලා 500ක් සමග
උන්නාන්සේ රුහුණේ ධර්ම ප්‍රචාරයට සුදුසු ලැබුම්ගේ විදිහට උන්නාන්සේ තෝරාගත්තේ මේ අක්කර 600කින් යුතු වනපෙත ගල් තලාවකින් යුක්ත හබුරුකල 500ක් මහරහතන් වහන්සේලා මුලින් වැඩ හිටියා පස්සේ මේ ප්‍රදේශයේ සිසාරා එක් විට 4000ක් සංඝයා වැඩ හිටපු බවයි කටකතාවෙන් පැවතගෙන එන්නේ මේ ඒ අපගේ මිත්තකාලක මහරහතන් වහන්සේ මේ ප්‍රදේශයේ කොච්චර ප්‍රණීතව මිනිසුන්ට ධර්මයේ දේශනා කළාද කියනවනะ ඒ ගෙවල් වලින් කුල පුත්‍රයන් වහන්සේලා මහරහතන් වහන්සේ ළඟ පැවිදි උපසම්පදාව ලැබුවා. ඔවුන්ද මේ ආකාශයෙන් ගමන් කළා. මේ හබුරුගර පර්වතය කියන්නේ ඒ කාලේ කසාවතින් ඒ කසාවත දරාගත් ශ්‍රමණයන් වහන්සේලා ආකාශයෙන් එළිය ප්‍රදේශයයි. එදා මේ හබුරුගලට රාත්‍රියක් තිබ්බේ නැහැ. මහා බ්‍රහ්මයාගේ පටන් සක්දෙවිඳුන්ගේ පටන් සියලු දෙවියන් බබුන් ආලෝක දහරා විහිදුවගෙන දෙවුරන් වෙහෙරට වඩිනවා වගේ මේ පර්වතේට ආලෝක දහරා පාත් වේලා භාවනාව යෙදෙන මහරහතන් වහන්සේලාට දෙවියන් බබුන් වන්දනා කළා. මේ අවට ගම්මානවල මිනිස්සුන්ගේ ගෙවල්වල ඉදින්නේ පිට්ටුවක් හෝ වෙන්න පුළුවන් කිරිබතක් වෙන්න පුළුවන් දෝතේ පාත්‍රේ රඳවාගත්තේ මහරහතන් වහන්සේලා ගෙංගෙට පිඩුසිඟා වැඩියා අතීතේ අපේ මුතුන් මිත්තු අපේ ඥාතින් ඒ රහතන් වහන්සේලාගේ පාත්‍රවලට දානේ පූජා කළා බලන්න පින්වතුනි අසිරියා බලන්න පින්වතුනි පිනක අසිරියා මා මගේ මං හිතනවා මේ ඉන්න ස්වාමීන් වහන්සේලාත් මමත් මේ දැසින් දැක්කා මිත්තකාල මහරහතන් වහන්සේ මෙහෙම දෝතින් අරංගී පාත්‍රය අපි ඇස්වලින් දැක්කා ඒ පාත්‍රේ පුරවා ධාතුන් වහන්සේලා මේ පර්වතේ වැඩ හිටියා. එදා උන්වහන්සේගේ අති ස්පර්ශී ලැබුණ නිසාද දන්නේ අදටත් ඒ පාත්‍රය ඒ විදිහටම තියෙනවා. මේ දෙපැත්තින් මේ සිනිදු වෙලා පාත්‍රය. මේ බඩපපුව සීතල වෙලා යනවා. අනේ නිකෙල්ල සිතින් දන් වළඳපු පාත්‍රය. මහරහතන් වහන්සේලා ස්පර්ශ කරපු පාත්‍රය මේ පාත්‍රයට දම් බෙදපු කී දහහක් දැන් දෙව්ලොව සිටිනවාද මම මේ දා පාත්‍රයට දම් බෙදලා නේද මං දෙව්ලොව උපන්නේ කියුට ඒ දෙවිවරු ඒ පාත්‍රයේ ඉදිරියේ කොච්චර වැඳ වැටෙනවා ඇතේද සිතූ පෙතූ සම්පත් ලබා දෙන මහා පාත්‍ර ධාතුවට මම දම් බෙදුවා කියලා දෙවිවරු ප්‍රීති ගෝසා පවත්වනු මේ හබුරුගල සෑයේ පාත්‍ර ධාතුන් වහන්සේ කැනින් වලින් ලැබුණා ඉතින් ඒ මිත්තකාලක මහරහතන් වහන්සේ අවුරුදු 80කට වඩා ජීවත් වුණා මෙහි වැඩ හිටියා මිනිස්සු හදවතින් සිහි කළා අපිට බුදු කෙනෙක් පහළ වුණා වගේ කියලා මේ ලංකාවට මිහිඳු මහරහතන් වහන්සේ බුදු කෙනෙක් විදිහට මිනිස්සු දැක්ක අපිට ඉස්සල්ලාම ධර්මයේ ලැබිච්ච නිසා මිහිඳු මහරහතන් වහන්සේ දැකපු නැති මිනිස්සු බුදු කෙනෙකුට සේ සැලකුවේ මිත්තකාලක මහරහතන් වහන්සේට එදා මේ ගස්ගල් වන පර්වතවල වාසය කරපු දේව යක්ෂ නාග බහිරවාදී අමනුස්ස පිරිස් මුළු හදවතින්ම ඒ මහරහතන්
වහන්සේ කෙරේ සිත් පහන් කරගත්තා. දෙහෙන් වඩන භාවනාවේ දෙන මහ මුනිවරු දිහා දැස් දල්වාගෙන බලාගෙන හිටියා. මේ පර්වතේ ඉඳලා මහ මුනිවරු මේ ලෝකෙටම මෙස්සිත පතුරවනකොට ගින්දරකට සීතල දියදහරක් වැදෙනවා වගේ මේ ඉන්න අමනුෂ්‍ය පිරිසගේ හිත් නිවි ගියා. විඩාවෙන් ඉන්න මිනිසුන්ට සීතල හුළඟක් හමාගෙන යනවා වගේ මේ පර්වතයේ මහරහතන් වහන්සේලා දැහැන් වඩනකොට මෛත්‍රී විහරණේ පතුරවනකොට මේ ප්‍රදේශයේ හිටපු ගස් ගල් වන පර්වත තලාට බූමාටු දිවි දේවතාවෝ සැනසී ගියා. ඔවුන්ගේ කල කෝලාහල සංසිඳී ගියා. මොකද්දෝ අසිරියක් මේ මුළු ප්‍රදේශයෙන් පැතිරිලා ගියා. 80 වෙනි වියට පසු වන මිත්තකාලක මහරහතන් වහන්සේ මේ ලෝකේ අනිත්‍ය කියන දහම පසක් කරමින් අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනුවම් පාවා දාලා උන්වහන්සේගේ උතුම් ශ්‍රී දේහේ සඳුන් දැරසැයි චිතකේ දෙවෙන ලදුව මිත්තකාලක මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඉදිරි වේවදාලා ඒ ධාතුන් වහන්සේලා ඉතිරි වෙනකොට ඒ ධාතුන් වහන්සේලා උන්වහන්සේ වලත් පාදන් වළඳපු පාත්‍රයේම ධාතුන් වහන්සේලා පුරවලා මේ පර්වතේ ගල මත මිත්තකාලක මහ ස්තූපය ඒ සදහවතුන් ඉදිකලා. ඒ සෑයේ තියෙන ප්‍රදේශේ තමයි ඔය ගල් කන්ද කඩනකොට කැඩි 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 සෑය ළඟටම ආවේ. දැන් ඔයාලා මට කියන්න මෙහෙම එකක්. ඒ තමයි අද අපි මංකෝ ඓතිහාසික දෙයක් අපි ඇස්වලින් අද ධාතුන් වහන්සේලා දකිනවා කියනකොට මිනිස්සු සාදුකාර දුන්නා මෝනුවල සතුට පැතිරිලා ගියා. ඔයාලා මොකද්ද හිතන්නේ? මිත්තකාල මහරහතන් වහන්සේට අද දාන බෙදපු මිනිස්සු හෙට උදේට චිතකේ අලුයි ධාතුන් වහන්සේලායි තියෙනකොට සතුටෙන් සාදුකාර දෙනවද? ඒ සෑය ළඟ හඬා වැළපෙනවද? මොකද්ද වෙන්නේ? අද දානෙ බෙදපු මුනිවරයා, අද අපේ ගෙදරට මේ වීදිය වැඩපු මුනිවරයා හෙට චිතකේ දැවිලා ධාතුන් වහන්සේලා දහස නමක් ඉතුරු වුණත්, ධාතුන් වහන්සේලා ලක්ෂයක් ඉතුරු වුණත් ඒ මිනිසුන්ට එක සාධුකාර දෙන්න කාරණාවක් නෙවෙයි. හඬා වැළපුණා. අපිට ධර්මයේ දෙසූ මහ මොණිවරයා පිරිනුවම් පෑවා. මේ ප්‍රදේශයට ආලෝකය ඇති කරපු හිරු මණ්ඩල නිවි ගියා, බැස ගියා. මේ ප්‍රදේශයේ සිසිල් කළ සඳ මණ්ඩල බැස ගියා. අපි ආයේ කාගේ පාත්‍රයට දාන බෙදන්නද? ඔබ වහන්සේගේ මිහිරි ස්වරයෙන් අපේ සිත් නිවාලන බණපද අපි ආයේ කවදා අහන්නද කියලා චිතකේ වටා මිනිස්සු හඬා වැළපුණා. ඇත්තටම රහතන් වහන්සේලා සියසින් දැකපු අයට ධාතුන් වහන්සේලා කියන්නේ ගොඩාක් දුක උපද්දවන දෙයක්. පපුව සීතල කරවන දෙයක්. ඇස්වලින් රහතන් වහන්සේලා දැක්ක අයට. ඒ නිසා තමයි මේ ලෝකේටම පංච නේත්‍රෙන් ලෝසත්වයා දිහා බලන ඉරු මඩලවල් දහසකට වඩා සඳ මඩලවල් දහසකට වඩා අනන්ත ප්‍රඥා ලෝකෙන් බබලන මගේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ ඒ පිරිනුවන් චිතකින් ධාතුන් වහන්සේලා රන් දිනේ ඉතුරු වෙලා තියෙනවා දකිනකොට රජවරු පවා සිහි ඉලවා ගන්න බැරුව ඇඬුවා.
ඒ අඬන අවසරයෙන් තමයි ද්‍රෝණ බමුණා ධාතුන් වහන්සේලා සොරා ගත්තේ. ඒ රජවරුන්ටවත් ධාතුන් වහන්සේලා ඉල්ලගෙන යුද්ධ කරගෙන ආවට තමන් යුද්ධ කරගෙන ආපු තමන් ඉල්ලාගෙන ආපු ධාතුන් වහන්සේලා රන්දිනේ දකින්නට පියවි සිහින් එන්න බැරි වුණා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණෙන් වරඳුන බබලන මේ ලෝක සත්වයාගේ දුක් දුරු කරවන මහා කාරුණික ශාන්තිනායකයන් වහන්සේ අද මේ අද ඇස්වලින් දකින්ද නෑ. ධාතුන් වහන්සේලා පමණයි මීට සතියකට කලින් බුදුරජාණන් වහන්සේ ඇස්වලින් දැකපු අයට අද භස්මාවශේෂ විතරක් ඉතුරු වෙනකොට ඒ මිනිස්සු ගොඩක් ඇඬුවා, ගොඩක් වැළපුණා, පියවිසියෙන් එන්න බැරි වුණා. මේ ලෝකේ තිබ්බ මහා සූර්ය මණ්ඩල නිවි ගියා, මහා සඳ මණ්ඩල බැස ගියා, ප්‍රඥා ලෝකේ නිවි ගියා. බුදුරජාණන් වහන්සේ පිරිනවම් පෑවා. ඒ බුදු කෙනෙක් නැති අඩුව රහතන් වහන්සේලා කෝටියකටවත් පිරිමහන්න බෑ. රහතන් වහන්සේලා කෝටි කෝටි ගානකටවත් බුදු කෙනෙක් කියන අඩුව පිරිමහන්න බෑ. මේ තුන් ලෝකේ පුරාම රහතන් වහන්සේලා වඩා ඉඳවලා එක් පැත්තක බුදුරජාණන් වහන්සේ වැඩ හිටියොත් මගේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ වැඩ සිටින දිසාව බබලනවා. අර තුන් ලෝකයාගෙම දෑත් බුදුරජාණන් වහන්සේ දිසාවටම නැමෙනවා. ඒ තුන් ලෝකෙම හිස බුදුරජාණන් වහන්සේ දිසාවටම නැමෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ නැති වුණාට පස්සේ ඒ අඩුව, ඒ හිදස, ඒ ඌනතාවය මේ හදවත් වලින් නැති කරන්න බෑ. නමුත් රහතන් වහන්සේලා වැඩ හිටපු නිසා යම් අස්වැසිල්ලක් ලැබුවා. නමුත් බලන්නකෝ අපේ අනුරුද්ධ මහරහතන් වහන්සේ උණපඳුරක් යට පෙරෙනවම් පෑ. එදා බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය වෙලාවේ ඒ දේහේ ළඟ ඉඳලා සියලු දෙනාට අනිත්‍ය දහම සිහි කර කර මිනිසුන්ගේ හිතේ දුක්ගිනි නිවපු අනුරුද්ධ මහරහතන් වහන්සේ උණපඳුරක් යට පෙරෙනවම් පෑවා. ඒ මිනි පහනත් නෙවී ගියා. ශ්‍රී සුගත තථාගත ශ්‍රී සද්ධර්මයේ හදවතේ දරාගෙන මිහිරි ලෙස ධර්මයේ දේශනා කරපු දුටුපමණින් දුක් දුරු වෙන අපගේ ආනන්ද ස්වාමීන් වහන්සේ ගංගානම් ගඟ මැද අහස ගිනි ජාලාවක් මතුවලා තේජෝ ධාතු සමාපත්තියෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ පිරිනොම් පෑවා. ඒ මිනි පහනත් නෙවී ගියා. මහා කස්සප මහරහතන් වහන්සේ කුක්කුට පාද පර්වතේ පිරිනොම් පෑවා. ඒ මහා මිනි පහනත් නෙවී ගියා. නන්ද තෙරුන් වහන්සේ, ගවම්පති තෙරුන් වහන්සේ, ඒ වෙනකොට පැරණිම රහතන් වහන්සේලා අතර හිටිය ගවම්පති මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පිරිනොම් පාලා මාස තුනකින් ධර්ම සංගායනාව කරනකොට අපගේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තෙරුන් වහන්සේලා යවුවා වයසක ගවම්පති මහරහතන් වහන්සේ වඩම් මගෙන් ඉන්න ධර්ම සංගායනාවට කියලා. ගවම්පති මහරහතන් වහන්සේ සිහි කළා මාගේ සුගත තථාගතයන් වහන්සේ සුගත් චීවර ධාතුවෙන් පිදුවේ මහා කස්සප තෙරුන්ට මම හැරෙනකොට මේ ඉන්න පිරිස අතර වැඩිමල්ම කෙනා මහා කස්සප තෙරුන්. දැන් මම ගිය ගමන් මහා කස්සපයන් වහන්සේ දෙවෙනි තැනට වැටෙනවා. උන්වහන්සේගේ
ගෞම්පති ස්වාමීන් වහන්සේගේ දෙපට සිවුරයි පාත්‍රයයි අර පණිවිඩේ අරන් ආපු භික්ෂුන් වහන්සේලා අතට දීලා ගෞම්පති ස්වාමීන් වහන්සේ යහනේ සැතපීලා ඒ මොහොතේම පිරිනොම් පෑවා. ඒ පහනත් නෙවී ගියා. අර ධර්ම සංගායනාව කරනකොට ගෞම්පති මහරහතන් වහන්සේගේ පාත්‍රයේ සිවුරි ළඟ තියාගෙන හිටිය කියනවා. එක එක රහතන් වහන්සේලා නෙවෙනවා. දෙව්ලොවට බඹලොවට මහා ආලෝක ධාරාවක් වගේ පෙනුන පෘථුවියේ මහා ආලෝකේ නෙවී ගියා. තුන් ලෝකයක් එළිය කරපු එළිය නෙවී ගියා. එතකොට ඉර තියෙනකොට තරු පේන්නේ නැහැ වගේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට ඒ ආලෝකෙම පෙනුනා. ඉර නැතිකොට සඳ තරු පේනවා වගේ බුදුරජාණන් වහන්සේ පිරිනොම් පැවට පස්සේ මහා මොණිවරු පෙනුනා. මේ ගෞතම බුදුසසුනේ අහසේ තිබ්බ පුන් සඳ මහා කස්සප මහරහතන් වහන්සේ බැස ගියා. දැන් හඳත් නැහැ. ඉරබටු තරුව වගේ හිටපෝ අපේ ආනන්ද ස්වාමීන් වහන්සේත් පිරිනොම් පෑවා. ඉරබටු තරුවත් අහසෙන් නැති වුණා. ඒ වගේ එක එක පහන් නෙවි 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 ඒ රහතන් දෙවිවරුන්ට බ්‍රහ්මයන්ට පේනවා. මනුස්ස ලෝකේ ටික 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 අන්ධකාර වෙවි අන්ධකාර වෙවි යනවා. එතකොට පේනවා ලංකාව තද අන්ධකාරයක තියෙද්දි විශාල ආලෝකයක් ජම්බුද්දීපේ ඉඳලා ලංකාවට යනවා. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ. එතකොට පේනවා ඒ පහනෙන් තව පහන් ගොඩක් පත්තු කරනවා. අරිට්ට මහරහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා 69 තව පහන් පත්තු වෙනවා. ඒ රහතා ඒ අනුරාධපුර ඉඳලා පහනක් හබුරුගලට එනවා. විශාලාලෝකයක් මිත්ත කාලක මහරහතන් වහන්සේ තැන තැන පහන් පත්තු වෙනවා. ඉන්දියාවේ පහන් නිවි 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 යනකොට ලංකාවේ පහන් පත්වෙවි 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 යනවා. අන්න ඔයාලා වගේ එදා දෙවියෝ බ්‍රහ්මයෝ ලංකාද්වීපයට සාදුකාර දෝනා සාදුකාර දෝනා. හැබැයි මේ ලංකාවෙම පැතිරුණ මහා මිනි පහන මිහිඳු මහරහතන් වහන්සේ නිවි ගියා. ආයෙත් හඳන්න ගත්තා. මිත්ත කාලක මහරහතන් වහන්සේ නිවි ගියා. ආයෙත් හඳන්න ගත්තා. ආයෙත් ලංකාවෙන් පහන් නිවි 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 ගියා. රහතන් වහන්සේලාගේ යුගයේ සම්පූර්ණයෙන්ම අවසන් වුණා. දැන් අපි අතපත ගන්නේ අඳුරේ. දැන් අපි අඳුරේ අතපත ගන්න. දැන් අපි චූටි චූටි එලි ටිකක් හොයාගෙන මේ හිමීට හිමීට ගිනි පෙරෙල්ලක් හොලවනවා වගේ පොඩි ටෝච් එකක් අතේ තියාගෙන යනවා වගේ අපි පුංචි එළියකින් තමයි අපි මේ යැපෙන්නේ. ඒ ආලෝකේ වැඩි කරගන්න තියෙන හදවතේ ශ්‍රද්ධාව වැඩි වෙන්න ඕනේ. සිල් තපෝ ගුණ වැඩි වෙන්න ඕනේ. ඉවසනේව වැඩි වෙන්න ඕන. කරුණාව මෛත්‍රිය වැඩි වෙන්න ඕන. ශ්‍රද්ධාව වැඩි වෙන්න ඕන. දන් දෙන එක වැඩි වෙන්න ඕන. බුද්ධ ගෞරවය වැඩි වෙන්න ඕන. දහම් ගෞරවය වැඩි වෙන්න ඕන. සංඝ ගෞරවය වැඩි වෙන්න ඕන. රහතන් වහන්සේලා දෙකපු නැති අපට ඒ රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා දැකීමත්
ඇත්තටම ලාභයක්. ඇත්තටම ලාභයක්. යම් දවසක් එනවා මේ ධාතුන් වහන්සේලත් නැතිවෙවි 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 යන. රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා අදිෂ්ඨාන කළා තිබ්බේ නැත්තම් එහෙම දිරාපත් වෙලා අතුරුදහන් වෙනවා. අදිෂ්ඨාන කළොත් විතරයි ධාතුන් වහන්සේලා ඉතිරි වෙන්නේ. අවසානෙට අපගේ බුදුරජාණන් වහන්සේගේ සී සර්වඥ ධාතුන් වහන්සේලා වඳින අවසාන කෙනත් නැති වෙනවා. එතකොට කට්ටියට වඳින්න ඕනේ නැහැ. අංජලි කරණීය කරන්න ඕනේ නැහැ. දැම්ම මේ පරිසරය හැදෙනවා. දැන් ධාතුන් වහන්සේලා දැක්කට පස්සේ අංජලි කරණීය ඕනේ. පොන් 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 නිකුස්සනවා. යකඩ කෑල්ලක් කුස්සනවා. ඊට පස්සේ තව කාලයක් එනවා. යකඩ කෑලි උස්සන්න කල්පනාවක් නැහැ. ඒක බලාගෙන එක එක තියෙනවා Facebook යන්නේ ඒ වගේ එක එක දේවල්. ඕම ගිහිල්ලා චෛත්‍යයක් බෝධියක් ගරා වැටුණ සෑය පිළිසකර කරන්න වඳින්න පුදන්න කෙනෙක් නැති වෙනවා. මගේ බුදුරජාණන් වහන්සේ තුන් ලෝකෙටම කරුණාවෙන් පහළ වුණේ ලෝක සත්වයාට හිතසුව පිණිසයි ධාතුන් වහන්සේලා බෙදෙන් අධිස්ත්‍රාණ කළේ. ඉතින් ඒ ධාතුන් වහන්සේලා ඉතිරිවීමේ ආර්ථය අවසන් වුණාට පස්සේ වඳින පුදන කෙනන් නැති වුණාට පස්සේ සියලූම ස්තූපවල තියෙන ධාතුන් වහන්සේලා රුවන්වැලි මහා සෑයට එකතු වෙනවා. අහස්සින් ධාතුන් වහන්සේලා චෛත්‍ය දෙබෑ වෙලා යනවා බලන්න එකෙක් නැහැ. ඔක්කොම ඉන්නේ බිම් බලාගෙන ෆෝන් එකේ. ඔය මම විදේශ රටවල ධර්ම ප්‍රචාරයට ගිහිල්ලා මම සමහර වෙලාවට අපි යනවා යම් එකේ යම් යම් පළාත්වලින් පළාත්වලට කෝච්චිය යනවා. ඒවයි තාමත් පහසුකම් සහිත කෝච්චි. එතකොට අපේ කෝච්චි වගේ නෙමෙයි, ටික වෙනස්. පේලි දෙකට කෝච්චි තියෙනවා. මැදින් ඕන කෙනෙකුට යන්න පුළුවන්. පින්වතුනි, මම දැක්ක සිංගප්පූරුවේදී ඒ කෝච්චිය මේ පැත්තේ ඉඳලා පොල්ලකින් කෙළවරටම එක එකට ගහගෙන ගියාකි. තමන්ඩ වදින කල් දන්නේ ඇයි ඔක්කෝම ඉන්නේ මෙහෙම? මෙහි ෆෝන් එකේ ඉන්නේ මෙහෙම. ඒ කියන්නේ තමන්ගේ ඔළුවට වදින ළඟ ඉන්න එක වැදිලා වැටුණා කියලාවත් දන්නේ නැහැ. ඕක කොච්චර ඕක ලෝකේ පැතිරෙනවද කියනවා නම් ධාතු පරිනිර්වාණේ වෙලාවේ ආකාශෙන් ස්වර්ණ හංසෙක් වගේ ධාතුන් වහන්සේලා වඩිනවා බලන්න මිනිහෙන් නෑ කියනවා. ආකාශෙන් ධාතුන් වහන්සේලා වඩිනවා බලන්න මිනිහෙක් නෑ කියනවා. ඊට පස්සේ ධාතුන් වහන්සේලා ඔක්කොම වජිරාසනේ මතට එකතු වෙලා ජම්බුද්දීපේ ඒ වජිරාසනේ නලලත පිහිටි තැනම නලලත පිහිටලා දන්ත ධාතුන් වහන්සේලා ඒ විදියට මේ සියලුම ධාතුන් වහන්සේලා ජීවමාන බුදුරජාන් වහන්සේගේ ශරීරයේ ඇත්තටම තිබ්බ තැන්වලම පිහිටලා බුදු සිරුර මැවෙනවා. එතකොට මගේ ලෝතුරා තථාගත බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේදී අපූරු සිද්ධියක් බුදු ඇසින් දුටුවා. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දුටුවා මේ අවුරුදු 2500 ධාතුන් වහන්සේලා වැඳ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට ආශාවෙන් පිම් පුරපුරා පිම් මෝරමෝරා ධර්මය අවබෝධ කරන්න පුදුම කැමැත්තෙන් කුසල් කරගත්ත පිරිසක් දෙව්ලොව ඉපදිලා තියෙනවා. ඔවුන්ට බුදු කෙනෙක් දහම් දෙසුවොත්
රහතන් වහන්සේ නමක් නෙවෙයි. බුදු කෙනෙක්ම දහම් දෙසුවොත් අවබෝධ වෙනවා. බුදු කෙනෙක් දහම් දෙසුවේ නැත්නම් අවබෝධ වෙන්නේ නැහැ. ඒ ඇයට අවබෝධ වෙනවා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින්. මගේ ලෝතුර තථාගත බුදුරජාණන් වහන්සේ මොහොතක්වත් භවය වර්ණන කරන්නේ නැහැ. මොහොතක්වත් සසරේ සැරිසැරීම වර්ණනා කරන්නේ නැහැ. මොහොතක්වත් කෙලෙස් සහිතව ජීවත් වීම වර්ණනා කරන්නේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ පිරිනවම් මංචකේ අදිස්ථානයක් කළා. පිම් මෝරලා ඉන්න මෛත්‍රී බුදු සාසනයටත් කලින් නිවන් දකින්න හිත මෝරපු, හැබැයි බුදු කෙනෙක්ම පහළ වෙන්නත් ඕන බණ කියන්න. රහතන් වහන්සේ නමක් කිව්වට හරියන්නේ නැහැ. ආන්නේ එය දැකලා මහා කරුණාවෙන් පිරිනුවම් මංචකේ අදිස්ථානයක් කළා. ධාතු පරිනිර්වාණේ වෙලාවේ බුදු සිරුර මැවිලා මෙන්න මේ ධර්ම පරියාය දේශනා කරන්න ඕනේ කියලා. කොහොමද ධර්ම පරියාය? පිරිනිවන් මංචකේදී ධාතු පරිනිර්වාණේ වෙලාවේ දිව්‍ය ලෝකේ ඉන්න අසංකේය දිවරුන්ගේ හිත බැලුවා. එතකොට ඒ කියන්නේ පිරිනිවන් මංචකේ ඉන්න වෙලාවේ ඒ අය දිවරු පහළ වෙලත් නැහැ. මං කියන එක තේරෙනවද? අපි සරණ ගිය ශාස්ත්‍රෝන් වහන්සේගේ මහා කරුණා ධර්මයේ තේරෙනවද? මහා කරුණා සමාපත්තිය ඕක බුදුරජාණන් වහන්සේ දකින්නේ බුද්ධ නේත්‍රේ. සර්වඥතා ඥානේ සමතැසින් දකින්නේ අර අසංකේයයක් දෙවිවරුන්ගේ. ඒ කියන්නේ අපි කියමු අවුරුදු 5000ක් කියලා. බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 5000ක් ගියාට පස්සේ ධාතු පරිනිර්වාණය වෙන වෙලාවේ වටේට බලාගෙන ඉන්න අසංකේය දෙවිවරුන්ගේ හිත් බැලුවා. පිරිනුවම් මංචකේදී හිත් බැලලා මසැසින් දිවැසින් බුදු ඇසින් ප්‍රඥා ඇසින් සමත් ඇසින් ඒ ඇත්තන්ගේ ධර්මය අවබෝධ කරන හැකියාව බලලා ඒ සියලු දෙනාටම හරියන ධර්ම පරියාය තප්පරයක් දේශනා කරන තප්පරයක්. ඒ තප්පරේට කියන්න ඕන බණපද මොනවද කියලා පිරිනුවම් මංචකේ ඉද්දීම අදිෂ්ඨාන කළා. බුදුරජාණන් වහන්සේලා ආශ්චර්යයි අද්භූතයි. එතකොට ඒ දහම්පරයය දේශනා කරනකොට දෙවියන් අතරේ ඉන්න අසංකේයයක් දෙවරු මඟපල් ලබනවා. අසංකේය දැන් තේරෙනවද පින් කරගෙන දිව්‍ය ලෝකයකටවත් ඵලයල්ලා කියන්නේ ඇයි කියලා. එදාට මනුස්ස ලෝකේ එකෙක් නැහැ කියනවා අර බුදු සිරුර දිහා බලන්න. ඔක්කොම හරි ඉන්නේ එක එක මැෂින් වල. අවුඩක් බලන්නේ. ඊට පස්සේ ඔන්න මෛත්‍රී බුද්ධ ශාසනයට කලින් එක අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ මුළු ජීවිතේම කැප කළා පින් කරන, මුළු ජීවිතේම කැප කළා බණ අහන, අවංකවම සසර දුකෙන් නිදහස් වෙන්න කැමති ඇයට එක චාන්ස් එකක් තියෙනවා. තව එකම එක අවස්ථාවක් මෛත්‍රී බුද්ධ ශාසනයට කලින්. ඒ අවස්ථාවේ උදා වෙන්නේ දෙවියන් බ්‍රහ්මයන්ට පමණයි. දෙවියන් බමුණට පමණයි. එතනින් පස්සේ ආ ධාතුන් වහන්සේලා පිරිනිවි යනවා. කපුරු පිටක් දෙවුනා වගේ ධාතුන් වහන්සේලා නොපෙනී යනවා. දෙවිලා
මේ ලෝකේ සියලු ආලෝක අතුරුදහන්. අන්ධකාරෙම අම්මා අප්පත් අඳුරන්නේ නැති නංගි අක්කා නැන්දා පුංචි අම්මා අඳුරන්නේ නැතිව ගව බැටළු ඌරෝ කුකුල්ලෝ වගේ තිරිසන් සත්තු වගේ එකිනෙකා කාමේ හැසිරෙන තරහක් ආපු ගමන් අතට ආයුධයක් අරන් මරන්න හිතෙන අවවාදයක් කරපු ගමන් ඔළුවට ගහන්න හිතෙන කටක් ඇරලා කෙනෙකුට හොඳක් කියන්න බැරි කාලයක් යනවා. එකිනෙකා දකිනුර මේකම් මරන්න නැත්තම් කියලා මොග සංඥාව පහළ වෙනවා. ආ නෙදාට තෙත කොණ්ඩයක් දරාගෙන ලස්සන මිනිස්සේ කැහැටු ගැහිච්ච රාගෙන් ද්වේෂෙන් මොහෙන් පිච්චිච්ච මිනිස්සු අතර ලස්සන මිනිස්සේ තෙත් ඔළුවේ තෙත් කරගෙන කොණ්ඩේ කඩාගෙන මිනිස්සු මැද හයියෙන් කිය කිය යනවා. තව දවස් හතක් ගිය තැන වැස්සක් එනවා, එකිනෙකා මරා ගන්නවා, පුළුවන් නම් බේරියනිල්ලා කියලා කිය කිය යනවා ලෝකපාලක දෙවි කෙනෙක්. කඩවල ඉන්නේ උන් කියනවා පිස්සෙක් පිස්සෙක් කියන. තව සමහර කියනවා මොකද්ද දන්නේ නැනේ. තව සමහරු කලාතුරකින් මිනිස්සු කියනවා මොකක් හරි කරදරයක් වෙන්න පුළුවන්. හත්වෙනි දවස උදා වෙනවා. අර මිනිසයාගේ ලෝකපාලක දෙවිය විස්මාරු කරගෙන ආවේ. ඒ ලෝකපාලක දෙවියාගේ වචනෙට පෙලක් මිනිස්සු ඉක්මනට ආ දවස් හතකට කන්න බොන්න බඩු ටිකක් අරගෙන කොයි හරි රිංග ගන්නවා. සමහර අය ගොඩනැගිලිවල යටට යනවා ගුහාවලට. අපි පිටරට එහෙම තියෙනවා වෙනම පොළොව ඇතුලේ වෙනම තට්ටුවක් තියෙනවා. ඒකට ලීසින් යන්නේ නැහැ කට්ටේ. ඒ වගේ තැන්වලට කිට් වෙනවා, දොරවල් වහ ගන්නවා, ගස් බෙනවලට යනවා, ගුහාවලට යනවා, මොහෝ කැලවල් අස්සට යනවා. මිනිස්සුෙකුට මිනිස්සෙක් මුනිච්ච වෙන්නේ නැති තැන්වලට. හත්වෙනි දවසේ සීතල වැස්සක් එනවා. සීතල රස්නෙන් තිබ්බේ සීතල හුළඟක් කෙනෙකුට මිනිස්සු එළියට බහිනවා. පොඩි පොඩි පොද්ද වැටෙනවා. ඔක්කොම මිනිස්සු එළියට එනවා. මහා වැස් මුරුග සංවර්සාව එනවා. ඒ වර්සාවෙන් ඇඟට වතුර ඇඟට වැටිච්ච ගමම්ම ළඟ ඉන්න එකා මරන්න හිතෙනවා. එතකොට තාක්ෂණයේ දියුණු වෙලා අතට ආයුධ පහළ වෙනවා. ඉතින් හරිනේ, බයිසිකලේ යන කෙනාට තමන්ගේ අතේ තියෙන හෙල්මට් එක ඉතින් ආයුධයක්. ඒකෙන් ගහලා මරන්න ආයුධය කියන්නේ අනිත් කෙනා වනසන්ඩ පාවිච්චි කරන උපකරණයට. අතට ආයුධ පහළ වෙනවා කියන්නේ ඒකයි. අතේ තියෙන එකෙන් ගහනවා. ළඟ ඉන්නේ අම්මද තාත්තද නැන්දද බිරිඳද දරුවද කියලා නෑ, අර වතුර වැටිච්ච ගම මරණ මුරුග සංවර්සාව. කොච්චරද කියනවනම් මේ ලෝකේ යක්ෂයෝ ඉන්නවා. ඔන්න දවස් සමහර යක් වෙනවා දවසට ලේ කල හතක් ඕනේ. ඒතුර ලෝකේ කොතනකරි ඇක්සිඩන්ට් එකක් වෙච්ච තැන්වලින් ඔපරේෂන් කරන තැන්වලින් යාලා ලේ උරලා උරලා කොහමද දවසට ලේ කලහද බොනු අනිවාර්යෙන්. ඒක බොන්න බැරි වුණොත් යාලා වෙනුවෙන් බාර තිබ්බ පරාණයට පරාණයක් බාර තිබ්බ කෙනෙක් හරි පාරේ ඇක්සිඩන්ට් කරලා ලේ ටික ගන්නවා යා. එතකොට මිනිස්සු මරාගෙන ලේකෙන් ලේ වලින් යැපෙන යක්කු ඉන්නවා මේ පෘථුවේ. ඒ යක්කුන්ට එදා මිනිස්සු මරා ගන්නවා දැකලා ඇස් වලින් ලේ වැටෙනවලු දුකට. මිනිමස් කන යක්කුන්ට
ඇස්වලින් ලේ වැටෙනවලු දුකට මිනිස්සු මැරෙන හැටි දැකලා ඔන්න ඔය කාලේ බහු කරගෙනයි මෛත්‍රී බුද්ධ ශාසනයට යන්නේ. පින් කරගන්න කියන්නේ ඒකයි. මේ මහ පොළොව යොදුනකුත් ගව් තුනක්, මේ මහ පොළොව ගව් කිලෝමීටර 18ක් ඉස්සෙන්ට යන කාලේ සමානයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න යන කාලේ. අවුරුදු 18 අඟලයි පොළොව ඉස්සෙන්නේ. පොළොව අවුරුදු 18 කොච්චරද ඉස්සෙන්නේ? අඟලක් ඉස්සෙන්න අවුරුදු කීයක් යනවද? 1000ක්. කිලෝමීටර 18ක් ඉස්සෙන්න කොච්චරයිද? එතකල් පින්වතුනේ නුඹලා සංසාරේ යන්න වෙනවා. ඉපදෙමින් මැරෙමි. බුද්ධ ශාසනය මෙතනින් ඉවරයි. ධාතුන් වහන්සේලා මේ මහ භද්‍ර කල්පේටම සියසින් දකින අවසාන අවස්ථාවයි. මේ මහ භද්‍ර කල්පේටම වැඩිපුරම ධාතුන් වහන්සේලා දකින්න දවස අදයි. අදින් පස්සේ ආය ධාතුන් වහන්සේලා උච්චර ප්‍රමාණයක් භද්‍ර කල්පේටම නැහැ. චෛත්‍ය බැඳිලා නැහැ. බුදුබණ පද නැහැ. බැරි වෙලාවත් මෛත්‍රී බුද්ධ ශාසනයේ අහිමි වුණොත් එතනින් එහාට බුදුරු ගැන කතා නැහැ. ඉවරට ඉවරයි. කියන්නේ වැට උඩ ඉන්නේ දැන්. වැට උඩ ඉන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා අරවාගේ ඉස්සරහා ඉඳවලා තියන්ද වෙන වැඩකට ගියත් බුදුරජාණන් වහන්සේ වඩිනවා කියනට කකුල් ඉස්සෙන්නේ නැතුව නැවතෙන්න ඒ පුණ්‍ය භාරය දැන් රැස් කරගන්න ඕන. නැත්නම් සැහැල්ලුවෙන් පාවිල යන අසප්පුරුසු ඉන්න දිසාවට. දැන් පින් රැස් කරගනිලා ෆොටෝ ගන්න එක පැත්තක තියලා සෑයකට බෝධියකට වෙහෙරකට විහාරයකට ධාතුන් වහන්සේ ළඟට ගියාට පස්සේ අංජලි කරණීය පින රැස් කරපල්ලා ඇඟිල්ල එකතු කරලා මොවෙන් බුදුගුණ කියාපල්ලා දරුවනේ තුනුරුවන්ට ගරු කරපල්ලා. මෛත්‍රී බුද්ධ ශාසනේ අහිමි වුණොත් ඔයාලා දන්නවද තියෙන අවාසනාව කොච්චර එකක්ද කියලා? ඒ අවාසනාව මෙන්න මෙහෙම එකක් තියෙනවා. මගේ ලෝතුර බුදුරජාණන් වහන්සේ පසේ බුදුරු ගැන වදාලා. බොහෝ පසේ බුදුරජාණන් වහන්සේලා පසේ බුදු වෙන්නේ තව කල්ප ලක්ෂයකින්. බකමූණෙක් බුදුරජාණන් වහන්සේට වැඳගෙන ඉන්නවා දැකලා බුදුරජාණන් වහන්සේ වදාලා කල්ප ලක්ෂයකින් සෝමනස්ස කියලා පසේ බුදු වෙනවා. රහතන් වහන්සේ නමකට කුටියක් පූජා කරලා සතුටින් ඉන්න ගොවියෙක් දැකලා බුදුරජාණන් වහන්සේ වදාලා කල්ප ලක්ෂයකින් රතන කුටික කියලා පසේ බුදු වෙනවා. මල් කලඹ පූජා කරපු මල්කාරී දැකලා බුදුරජාණන් වහන්සේ වදාලා කල්ප ලක්ෂයෙන් වටන්සක කියලා කල්ප ලක්ෂයකින් පසේ බුදු වෙනවා කියලා. ගිනි ජාලාවක් මැද පොළොව දෙබෑ කරගෙන යනකොට දේවදත්ත සිය ගණන් පින්සිරුරෙන් හෙබි මහා කාරුණික තථාගතයන් වහන්සේ මුළු හදවතින් සරණ යමි කියලා කියනකොට දෙවුරන් විහිරිදි බුදුරජාන් වහන්සේ වදාලා ගින්දරේ තෙරුවන් සරණ ගිය දේවදත්ත කල්ප ලක්ෂයකින් අට්ටිසර කියලා පසේ බුදු වෙනවා. සට්ටිසර කියලා අහලා දෙනවා අපි. පසේ බුදුරු පහළ වෙන්නේ බුදු කෙනෙක් පහළ වෙන කල්පයක කියලා. එහෙනම් අනුමාන කරන්න පුළුවන් ඒ අර කතාව හරිනම් ආයේ බුදු කෙනෙක් පහළ වෙන්නේ කල්ප ලක්ෂයකින්. මේ වැඩ ඉන්න මහා කස්සප මහරහතන් වහන්සේ ආනන්ද නන්ද රාහුල අඟුලිමාලාදී මහ මුනිවරු
අග තනතුරු වලට පෙරුම් පිරුවේ කල්ප ලක්ෂයක්. ඒ මහ මුනිවරු අග තනතුරු වලට 80 මහ ශ්‍රාවක තනතුරු වලට පෙරුම් පුරන්ට යන කාලයේ සමානයි බුදුරු නැති කාලේ. එදකට පසේ බුදුවරු පිරිනවම් පෑවට පස්සේ තමයි අනිත් බුදුරජාන් වහන්සේ පහළ වෙන්නේ. ඔබටත් මටත් විවරණ දීලා නැහැ ලෞතර බුදුරජාන් වහන්සේ පසේ බුදු වෙනවා කියලා. මම එහෙනම් ඔබටත් මටත් මෛත්‍රී බුද්ධ ශාසනය අහිමි වුණොත් එම අපිට කලින් දේවදත්ත පිරිනවම් පානවා. අපිට කලින් දේවදත්ත පිරිනවම් පානවා. දැන් අපේ කටේ හැකරකමට, පණ්ඩිතකමට, මෝඩකමට, නුවණ නැතිකමට අපි හැම එකටම දේවදත්තයා 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 කියා බැන බැන ඉන්නවා. හරියට අපි පිළිසරණ හදාගෙන අවසන් වගේ, අපිට ඔක්කොම හරි වගේ මෛත්‍රී බුද්ධ ශාසනයත් අහිමි වුණොත් අපිට කලින් දේවදත්ත පිරිනොම් පාන. එහෙම බලාගෙන යනකොට මෛත්‍රී බුද්ධ ශාසනයවත් පිළිසරණක් ගන්න අපි පිම් පුරාගෙන නැත්තම් දේවදත්තටත් වඩා වාසනාවන්තයි. ඔන්න කාරණාව. ඒ නිසයි තමයි දේවදත්ත බුදු කෙනෙක් මහාන කරන්නේ. ගල් පෙරලන එක, ඇතායන එක, දුනුවායෝ යොදවන එක මගේ බුදුරජාන් වහන්සේට චූති දෙයක්. දේවදත්ත පසේ බුදු වෙන හැටි බුදු ඇසින් දැක්කට පස්සේ එදාට මහා බ්‍රහ්මයා ඒ පසේ බුදුරජාණන් වහන්සේට පෑගෙන දූවිලි අරන් නල්ලේ තිලක තියෙනවා. දෙවියන් සහිත ලෝකයාම සිරසෙන් වදිනවා. ඉතින් දේවදත්තටත් ඔය වගේ පිළිසරණක් තියෙනවා නම්, ඒ නිසා මම මේ කියන්නේ පින් කරගන්න, කුසල් කරගන්න, ලෝභකමින් ඉන්න එපා, එක එකට ඉරිසියා කර කර ඉන්න එපා, ගෙවල් මැත්තේ නැසෙ නැසෙ ඉන්න එපා, මිනිහා හොඳ නෑ, ගෑණි හොඳ නෑ කියලා එක එකට බැන බැන ඉන්න එපා. ඔය කර්ම ගෙවල ඉවර කරන්න. කෙසේද කර්ම ගෙවල ඉවර කරන්නේ? ඉවසීමෙනුයි, සංසිඳීමෙනුයි, දහමෙන් හිත හදා ගන්න ඕන. ඉවසන්න ওই ප්‍රශ්න. ගෙවල් වල තියෙන කරදර ඉවසන්න. දුර්ලභ ලැබිච්ච මනුස්ස ජීවිතේ නැති කරගන්න එපා. වහගන්න එපා, සියදිවි නසා ගන්න එපා, බෙල්ල වෙල්ලා ගන්න එපා, ගඟේ මුහුදේ පයින්න එපා. අමාරුවෙන් හරි පින් කරගන්න. වදින්න මේ ධාතුන් වහන්සේලා සසර දුකෙන් නිදහස් වේවා කියලා. විහෙර විහාර කරණේවට එකතු වෙන්න සසර දුකෙන් නිදහස් වේවා කියලා. දැන් ඔන්න අද මිත්තකාල මහරහතන් වහන්සේගේ සෑය බැඳීම පිණිස අද ගඩොල් කැපීමත් අද සිද්ධ කරනවා. විහෙර විහාරවලට සම්බන්ධ වෙන්න, සාංගික දාන දෙන්න, මියගේ ඥාතීන්ට ආය බුද්ධාන්තරයක් පින් ගන්න නැහැ. අවුරුද්දකට වතාවක්වත් මියගේ ඥාතීන්ට පින් දෙන්න දානයක් දීලා ඔයාලගේ පරම්පරාවේ ඉන්නේ උන්ට සැපයක් හදලා දෙන්න, පෙන් වඩලා පින් දෙන්න පිරිකර සහිත දානයක් දීලා අනිවාර්යෙන් කරන්න. ඒක දෙවි දේවතාවුන් වහන්සේලාට පින් දෙන්න. කාටවත් වෛරයක් ක්‍රෝධයක් හිතේ තියාගන්න එපා. මිනිස්සු කොච්චර භයානක බව තේරෙනවද කියනවනම් මට සමහර මිනිස්සු හම්බ වුණා මගේ සතුරන්ට පින් සිද්ධ වේවා කියලා දන් දීලා පෙන් වඩලා පින් දීපු මිනිස්සු මට මුණ ගැහිලා තියෙනවා. හතුරන්ටත් පින් දීලා තියෙනවා. කාටවත් දොස් කියන්න එපා.
මගේ කර්මය කියලා හිත හදාගෙන පුළුවන් තරම් පින් කරගන්න මේ දුකෙන් නිදහස් වීම පිණිස මේ අවස්ථාව අහිමි වුණොත් ආයේ තින් ඒ අවාසනාව නම් කියන්න බෑ. හැබැයි කොහොම හරි ශ්‍රද්ධාව සීල සුත තියාග ප්‍රඥා කියන ගුණධර්ම හිතේ රඳවගෙන පින් පුරාගෙන දෙවියන් අතර ඉපදුණොත් අදත් මේ බණපදයක් අහද්දී ඔයාලා මෝ පැට්ටු ටික වගේ අහගෙන ඉන්නවනේ. ඔයාලට බණහන්ඩ හුරුයි, ඔයාලට බණහන්ඩ පුරුදුයි, ඔයාලා බණහන්ඩ ආසයි. ඔය සංස්කාරය අර දෙවියන් තුල බලවත්ව තියෙනවා. අර ධාතු පරිනිර්වාණය වෙලාවේ රැස් විහිදුවගෙන දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුතු බුදුරජාණන් වහන්සේ ආකාශේ හිරු මණ්ඩල සඳව මණ්ඩල වගේ පේනකොට මේ කන් නිකම්ම හැරෙනවා ඒ පැත්තට. හැබැයි මේකට තියෙන්නේ සුගතිය දෙවියන් අතර යන්නේක නැති කරගන්න එපා. කෝපේ ගන්න එපා, තරහ ගන්න එපා, අමනාපකම් තියාගෙන ඉන්න එපා, අසාධාරණකම් හිතේ තියා ඉන්න එපා. අරක මෙහෙම කළා, මේකි මෙහෙම කළා, අරක මට ඌණියම් කළා, මේම ඌණියම් කළා, ඒව හිතේ තියාගෙන ඉන්න එපා. මිත්තකාල මහරහතන් වහන්සේ ඇතුළුයි මහරහතන් වහන්සේලා සිසාරා වැඩිය මේ ප්‍රදේශේ මිනිසු සතර අපායේ යනවට කවුරුවත් කැමති නෑ, දෙවිවරු කැමති නෑ, රහතන් වහන්සේ කැමති නෑ. අඩුම තරමේ සුගති සම්පත්තිවත් ලබා ගන්න. තු වන්දනාවේ මොහොතක් බණපදයක් හිතට නගා ගැනීමෙන් රැස් කරගත්ත කුසල සම්පත්තියේ බලය ඔබට සුගතිය පිණිසත්, සත්පුරුෂ ඇසුර පිණිසත්, ඒකාන්තයෙන් සසර දුකෙන් නිදහස් වීම පිණිසත් හේතු වාසනාම වේවා. මේ පින්වතුනේ ඔයාලා හරියට මේ පින අදිෂ්ඨාන කරගෙන ඔයාලගේ පින් බලය ප්‍රබල කරගත්තොත් මේ ජීවිතේ ඔබ අද දකින්න යන ධාතුන් වහන්සේලා පිරිනිවන් පාන මොහොතයි ඔයාලගේ හිතේ සක්කාය දිට්ඨිය නැති වෙන මොහොතයි එක මොහොතෙම සිද්ධ වෙනවා. හරියට කළොත් මේ ධාතුන් වහන්සේලා නැති වෙන එකයි, අපේ සසර ගමන නැති වෙන එකයි එක මොහොතෙම සිද්ධ වෙනවා. පින් හොද්දට පින් පුරාගෙන ගියොත් මිනිසුන්ට දොස් පරස් කියන්න එපා. ඉවසන්ඩ පෝයට සිල් සමාදන් වෙන්න, දවසට එක බණක්වත් අහන්න, හිත නිවෙන තුනුරුවන් ගැන පහදින බණක් අහන්න, ධාතුන් වහන්සේලා ගෞරවයෙන් අප උපස්ථාන කරන්න වඳින්න පොද. මේ හැඩතල බලන්න එපා. ඇතුල් වෙන්න බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලායි වැඩ ඉන්නවා කියලා. ආයි නංගන් කියෙව්වත් එකයි නැතත් එකයි. අනේ මේ මහරහතන් වහන්සේලා සංඝ සුපටිපන්නෝ ගුණ කේ කියා සාදු කේ කියා යන්න. අනේ මේ පින් අහිංසක මිනිසුන්ට බොහෝ පින් රැස් කරගන්න වාසනාව ලැබේවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේත් අග්‍රශ්‍රාවක උත්තමයන් වහන්සේලාගේ, අසූ මහ ශ්‍රාවක මහරහතන් වහන්සේලාගේ, අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ, මිත්තකාල මහරහතන් වහන්සේගේ, ලක්දිව පහළ වූ, දඹදිව පහළ වූ, ගෞතම බුදුසසුනේ පහළ වූ මහරහතන් වහන්සේලාගේ අනුහසෙන් ඔබට සංසාර දුකෙන් නිදහස් වෙන්න වාසනාව ලැබේවා. සියලු දුක් කරදර පීඩා සන්තාප දුරින්ම දුරු වේවා. ඔබගේ ජීවිතේ පිනෙන් පිරේවා, කුසලයෙන් පිරේවා. ඔබට ධර්මය අවබෝධ කරගන්න ලැබේවා. පින් කැමති සියලු දෙවියෝ මේ මහා පුණ්‍ය සම්පත්තිය වසර දහස් ගානකට පස්සේ අපගේ මිත්තකාල මහරහත්
මහා මුනිේන්ද්‍රයන් වහන්සේගේ පුණ්‍ය භූමියේ සිදුවෙන අසිරිමත් වන්දනාව පූජෝපහාරය දෙවරු සියසින් දැක බලාගෙන සතුටු වෙලා අනුමෝදන් වෙලා පින්කම් මාලාවටම දිව්‍ය රැකවරණේ සලසලා ඔබ වහන්සේලාත් මේ පින් අනුමෝදන් වේවා පින්කමට උදව් උපකාර කරත්වා ගෞතම බුදුසසුන රකින්නත් මේ ශ්‍රාවක පිරිස රකින්නත් සියලු දෙවියෝ සියලු බ්‍රහ්මයෝ සියලු නාගයෝ තලාටු බෝමාටු දෙවිවරු අපකැපවි කටයුතු කරත් දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. කතරගම කන්ද කුමාර දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ ඇතුළු සියලු දේව මණ්ඩලයේ මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පර්වතයට අධිග්‍රහිත තලාටු බෝමාටු ගස්ගල් වන පර්වතවල වාසය කරන දේව සමූහයා මේ පින් අනුමෝදන් වේවා. බහිරව දේවතාවුන් වහන්සේලා පවා මේ පින් අනුමෝදන් වේවා. ඒවාගම නාග පිරිසද මේ පින් අනුමෝදන් වෙත්වා. ඒවාගේම මේ ආරණ්‍යවල වැඩවාසය කොට අපවත් වී වදාළ සියලූම සඟරුවන් වහන්සේලාටත් තෙරුන් වහන්සේලාටත් දායකකාරකාදයෙන්ටත් පින් අනුමෝදන් වේවා. අද පින්කමට මුල්වන කවුරුත් නමින් මිය පරලෝගිය සියලූම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙලා ඥාතින් පරලෝ සැපේට පත්වේවා. ඒවාගේම මේ ගෞතම බුදුසසුනේ මේ මහරහත් අසිරිය ගැන රහතන් වහන්සේලාගේ ගුණ බුද්ධ ශාසනයේ වටිනාකම සසරේ බය අපිට කියලා දුන්න අපගේ පරම පූජනීය ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සියලු රැකවරණ ආරක්ෂාව වේවා ලොකු ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ වේවා අමා මහ නිවන පිණිසම මේ පින් හේතු වාසනා වේවා. ඒ වගේම රැස් කරගන්නේ දුනා වූ මේ සියලුම පුණ්‍ය ධර්මයන් ඒකාන්තෙන් අනුමෝදන් වෙත්වා. මේ ආරණ්‍යයේ වැඩවාසය කරන අපගේ පින්වත් සුලක්කන ස්වාමීන් වහන්සේට ඉතින් අපිට ඉතාමත් සුහඳව සහෝදරත්වයෙන් අපිට ගොඩාක් උපකාර කළා. මේ බුද්ධ ශාසනයේ දියුණුව පිණිස කටයුතු කළා. ඒ වගේම ලංකාවේ වැඩ සිටින බොහෝ ස්තූපවලට සමන්ගේ සියතින් ධාතුන් වහන්සේලා පූජා කළා. ඒ වගේම අද මේ පින්වතුන්ට මහා ලාභය මෙතරම් ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් එක ළඟ දැක බලා ගන්නට අවස්ථාව සලසනවා අපේ ස්වාමීන් වහන්සේ. ඉතින් සුලක්කන ස්වාමීන් වහන්සේ මේ කරන පින් බලය සත්කාරිය සියසින් දැක බලා මේ අවට සිටින දෙවි දේවතාවෝ මේ ස්වාමීන් වහන්සේ රැකගනිත්වා. තුනුරුවන් මේ පින් බලය අනුවසින් ස්වාමීන් වහන්සේට සියලු රැකවරණේ ආරක්ෂා වේවා. මේ පුණ්‍ය භූමිය බබළුවන්න දියුණු කරන්න මිනිසුන්ගේ සාදු හඬින් බබළුවන්න වාසනාව ලැබේවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේටත් වැඩම අවදාළ අපගේ පින්වත් ස්වාමීන් වහන්සේල විහාරස්ථාන වලින් වැඩි ස්වාමීන් වහන්සේලාට ඒ වගේම මුල්ලේගම භවනා සුපියේ අනුශාසක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාට මේ අසුපියේ මේ ආරණ්‍යයේ ස්වාමීන් වහන්සේලා ඇතුළු ලක්වැසිලු වැසි පිළිවෙත් පුරණ සංගරුවනට පින්වන්ත සිල් මාතාවරුන්ට පින් අනුමෝදන් වෙලා ධර්මය අවබෝධ කරන්නම මේ පින් හේතු වාසනා වේවා. ඒ වගේම රැස් කරගන්න දුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් ඒකාන්තෙන් අනුමෝදන් වේවා. සඳහන් කළා තියෙනවා කැලිෆෝනියාවේ පදිංචි ලක්ෂ්මන් වික්‍රමාරච්චි මහත්මයා අනෝජා වික්‍රමාරච්චි යන දෙපළ අසංක සමීර මහත්මයා සුපුල් නොවන් ලංකා ප්‍රදීප් තිලිනි සමීතා යන දූ දරුවා ඒ වගේ පාර සැදීම සඳහා යැත්තෝ මේ එන මම්මාවත්
හදන්න සම්බන්ධ වෙලා තියෙනවා. ධර්මදේශනා විකාශන දායකත්වයේ සලසලා තියෙනවා. ඒ වගේම මේ ඒ පින්වතුන්ගේ දෙපාර්ශ්වයේ මිය පරලෝගියේ දෙමව්පියන් වන SS වික්‍රමාරච්චි මහත්මයා, පොඩි හාමිනේ මොනසිංහ මහත්මිය, ගුණසේන මොනසිංහ, සුමනාවතියේ අර්ථනායක මහත්මයා ඇතුළු මහත්මිය ඇතුළු සියලු දෙනාට හේමචන්ද්‍ර මොනසිංහ, දයානන්ද මොනසිංහ ඇතුළු මිය පරලෝගිය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වී පරලොව සැපේම වේවා. ඒ වගේම සසුන්කිත අස්වද්දම මිතුරු පිරිස සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේ මේ මණ්ඩප සැකසීමේදී උපකාරී වන සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. මිත්තකාලක මහරහතන් වහන්සේගේ මහා සෑය ගොඩනැගීම නාලක මහත්මා ප්‍රධාන මනුලොවින් සුගති රැකවරණ යාත්‍රා පින්වත් පිරිසනේ බාරගත්තනේ. ඒ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඉතින් ඒ ඇත්තෝ කරන පින්කම් වලට ඔයාලා එකතු වෙන්න ඒ කාලේ වෙනකොට ඉතින් රහතන් වහන්සේලා උදෙසා ඒ කරන මහපින ඔයාලගේ අතින් විහෙර විහාර ඉදිවෙන එක මේ ධාතු පරිනිර්වාණයේදී සමහිත ධර්මය අවබෝධ කරන්ඩ උපකාර වේවි. ඒ පින් රැස් කරගන්න සියලු දෙනාට සසර දුකෙන් නිදහස් වෙන්න මේ පින් හේතු වාසනාම වේවා. මේ ධර්මයේ ඇසු චූටි දූල පුතාලට, තරුණ දූල පුතාලට, අම්මලා තාත්තලාට සියලු දෙනාට පින් අනුමෝදන් වේවා දායකකාරකාදීන්ට. ඒ වගේම අපි හැදුවෙඩු දෙමව්පියන්ට, අකුරුකරු ගුරුවරුන්ට පින් සිදු වේවා. උතුම් සම්බුදු බලෙන්, පසේ බුදු ගුණ බලෙන්, රහතුන්ගේ තේජසින් සියලු රැකවරණේ වේවා. සසර දුකෙන් නිදහස් වෙන්න වාසනාව ලැබේවා. හොඳයි, ඔබට උතුම් සම්බුදු බලෙන්, පසේ බුදු ගුණ බලෙන්, රහතුන්ගේ තේජසින් සියලු රැකවරණේ වේවා.